ඔබ හිතන්න අපි කැමරාවක් මානගෙන ඉන්නවා මේ ගාලු පාර. හැබැයි 1960 දශකය. රෑ 11ට විතර ඇති. අපිට පේනවා ඈතින් වොප්සගන් වර්ගයේ කාර් එකක් එනවා. ලයිට් නැහැ. මේ කාර් එක හිමින් ගුඩු 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 ගායනවා. රාජකාරි කරමින් ඉන්නවා පොලිස් නිලධාරියෙක්. කාර් එක ළඟට ආවා පොලිස් නිලධාරියා හොව් හොව් කියලා අත දැම්මා. ඊට පස්සේ කාර් එක නතර කළා ටිකක් දුර ගිහිල්ලා කාර් එක කවුද මේ ඇවිත් ඉන්නේ පොලිස් නිලධාරියා ගිහිල්ලා බැලුවා විපරම් කළා කවුද කියලා මොකද්ද මේ පොලිස් නිලධාරියා ඇහුවේ මං ගිහිල්ලා ඉතින් මහත්මයා කියලා කතා කරලා ඉතින් මේක තිබුණා මේ මෙයා අඳගෙන හිටියේ ආර්ය සිංහල ඇඳුම ඉතින් බොහොම කෙසඟ සීන්දාරි මහත්මයෙක් ඉතින් මං හිතුවා ස්කෝල මහත්මයෙක් වෙන්න ඇති කියලා එහෙනම් මං සිංහලෙන්ම ඉතින් මහත්මයා මේ කාර් එකේ ලයිට් නැහනේ ලයිට් නැතුවනේ මේ එලවන්නේ හැබැයි ද ඉන්ස්පෙක්ටර් හැබැයි මං කෝ ඕ හැබැයිම තමයි එන්නකෝ බලන්න කියලා පස්සේ දොර අරගෙන ඇවිල් මං කෝ බලන්නකෝ මේ ඉස්සරහා පැත්තේ ලයිට් නැහැ නේද පස්ස පැත්තේ පිටිපස්සේ තේල් ලයිට් නැහැ ස්විච් එක දාලාද කියලා බලන්නකෝ මේ ලයිට් ස්විච් එක ලයිට් එක ස්විච් එක දාලාත් නැහැ ඩයිමත් පැත්තේ ලයිටුත් නැහැ පස්සේ ඉතින් මේ මං කිව්වා ඉතින් එහෙමනම් මේක මං පොඩ්ඩක් සටහන් කරගන්න ඕනේ මට කරුණාකරලා රියදුරු බලපත්‍රය දෙන්නකෝ ලයිසන් එක ආ තිබුණා මේ කබි හෝල් එක ඇතුලේ කියලා ඉතින් ඊපස්සේ ගිහලා ඔයලා මේ ආ මේ තියෙන්නේ කියලා දුන්නා ඉතින් පස්සේ මං ලියන්න ලෑස්ති කළා බලනකොට ඩොක්ටර් එදිරිවීර සරච්චන්ද්‍ර යුනිවර්සිටි ඔෆ් සිලෝන් පේරාදෙණිය මං ඉතින් මං එදා තමයි එතුමා දැක්කේ පළවෙනි වතාවට මම දන්නේ නැහැ හැබැයි මං එයා ගැන දන්නවා අහලා තියෙනවා එයාගේ පුත්පත් කියවලා තියෙනවා පාසලේ හදාරලා තියෙනවා ඔක්කොම හරි පුද්ගලයා දන්නේ නැහනේ පස්සේ මං ඉතින් එයාට බොහොම මේ සමා වෙන්න කියලා මං කිව්වා මේක ඉස්සර ඉතින් අපි මේක ඔබතුමා ලයිට් නැති යනකොට අපිට අහක බලන්න යන්නත් බෑනේ ඕ ඕ ඕ ඉන්ස්පෙක්ටර්ගේ රාජකාරිය කරන්න ඒකට ප්‍රශ්නයක් නැහැ කිව්වා මං කිව්වා නෑ නෑ මේක ඉතින් ඒ තරම් බරපතල මේ වරදක් නෙවෙයි වරදක් වුණාට ඉතින් මේක මේ ක්‍රිමිනල් කේස් එකක් නෙවෙයිනේ ඔබතුමා හිමින්සරේ ගිහිල්ලා හෙටම මේ ලයිට් ටික හදාගන්නකෝ ආයකට කමක් නැහැ ඉන්ස්පෙක්ටර්ගේ රාජකාරිය කරන්න ඒ ප්‍රශ්න මට ඉතින් හත්තට වඩා සැරයක් කියන්න වුණා යන්න කියලා මං කිව්වා මේ ඔබතුමා වගේ කෙනෙක් මං උසාවියට ගියන්න එපැයි අපිට ඒ දවස්වල දඩකොල තිබුණ නැහැ අද මේ දැන් දෙනවා වගේ දඩකොලියක් නැහැ ඉස්සර උසාවියටම ගෙන්නනවා ලයිසන් එක අරගත්තා ටෙම්පරරි ලයිසන් එකක් දුන්නා අහවල් දවස් උසාවියට අහවල් උසාවියට එන්න කිව්වම ඇවිල්ලා එයාගේ එයා වැරද කරුද නිවැරදි කරුද කියලා එයාගේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න ඕන උසාවියේ පස්සේ මං කිව්වා මම ඔබතුමා උසාවියට ගිනුත් ගියොත් අරන් ගියොත් මේ මේ නඩුකාර උන්වහන්සේ මට බැනලා එලෝ ගනී තම පිස්සුද මේ වගේ එකට මේ මේ මිනිස්සෙක් උසාවියේ ගේනවා කියලා. ඉතින් මං කිව්වා මට ඒක තත්වයට වැටෙන්න ඕනේ නැහැ. ඔබතුමා ගිහිල්ලා මේ ලයිස් ටික හදාගන්න කියලා බොහොම අමාරුවෙන් පින්සෙල්ලු කළා මම යැව්වා. මං එතකොට රතවනාංශේ කොළඹ රතවනාංශේ. ඔය සිද්ධිය ඊට පස්සේ රසබර කතාවක රසබර කතාන්තරයක ආරම්භය බවට පත් වෙනවා. දැන් මම කලින් කිව්වේ නෑ අද මම මුලින් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා කියලා බලන්න ඒ සිද්ධිය ප්‍රතිනිර්මාණය කරපු අපූර්ව හරියට අපි මේ මොහොතේ හිටියා වගේ ඒ ප්‍රතිනිර්මාණය කරපු අපූර්ව ඉතින් රසවතුනේ හිතවතුනේ අද මේ සියපත් පොකුර පැණි වරකාවකටත් වඩා රසවත් බවට ආයි අටුවා ටීකා ටිප්පණි ගැටපත චූර්ණිකා පද පෙරළි අවශ්‍ය වන්නේ නෑ ඉඟි නළුව හඬ නළුව සකල විද කලා භූමියේ සමසේ සාර්වත්ව වපුල ප්‍රතිරූපගත පරිණතයා ඉනිපෙත්ත බිම්පත් ලේනුව සැමදා ස්ථාවරව ජන මනස් සලකුණුගත සංවර ජනප්‍රියත්වය කලා භාවිතයෙන් ඔබේ මනුෂ්‍ය භාවිතයේ තැන්පත් ආදරණීය මනුස්සකම විජේරත්න වරකාගොඩ ශ්‍රී ලක එක් කෝරලයක් කළ නළු නිලධාරියා ආයිබෝ වේවා ආයිබෝන් දැන් තමයි අපි වැඩසටහන ආරම්භ කරන්නේ
මේ වැඩසටහන අපි කිව්වා වගේම අද සියපත් පොකුර හරියට පැණිවරකාවකටත් වඩා රසවත් වෙයි ඊටත් නොදෙවනි ඔබ අහන්න කැමති ගීතාවලියකුත් තියෙනවා අපි ඉස්සෙල්ලම එින් ගීතයක් රස විඳිමු නිරුපායනවා කලසූරී විජේරත්න වරකාගොඩයන් වෙනුවෙන් පිපෙන සියපත් පොකුරයි මේ රාජකරුණා නවරත්න මුද්‍යාංශේලාගේ අතපත්තු මුද්‍යාංශේලාගේ හරියට ගත්තොත් රාජකරුණා නවරත්න අතපත්තු මුද්‍යාංශේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ හරි දැන් මම බැලුව මේ නමේ කෝ නමක් කියලා බැලුවම ඔක්කොම තියෙන්නේ පෙළපත් නාම එහෙම බැලුවම මට නිකමට හිතෙනවා මේ නම මහනුවර යුගයේට මේ පෙළපත සම්බන්ධයි කියලා. ඔව්. ඔව්. ඇත්ත වශයෙන්ම ඔව්. ඔව්. මහනුවර යුගයේ තමයි අපි අපේ මුතුන් මිත්තෝ මේ අපි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. අපි ඇවිල්ලා තින්නේ ඉන්දියාවෙන්. ආහ්. අපි බ්‍රාහ්මණ පවුලකින් අපව රජුරුව ගෙන්නගෙන තිනවා මේ මහනුවර මාලිගාවේ එතුමාව සන්තෝෂ කරන්න ගුස්ති අල්ලන්න අපි අය ඔක්කොම ඇවිල්ලා මල්ලෝපරකාරයෝ හ්ම් හ්ම් ඔව් රෙස්ලර්ස්ලා
ඒක තමයි අපේ මුතු මිත්තු. ඉතින් මේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුරගේ කාලේ. ඉතින් එතුමා තමයි ඔය අපිට වරකාගොඩ කියන ගම දීලා නින්ද ගමක් විදියට. ඔව්. අපි ඒක අපේම නෑදෑ පරපුර තමයි ඒ ගමේ ඉන්නේ. හාරිස්පත්තුවේ. මේ ඒ ඔය වාසගමත් අපිට ලැබුණා ලැබුණා. ඉතින් අපි එහෙමයි. ඔව්. ඒ නිසා තමයි මේ කියපු විදිහට රාජකරුණා නවරත්න අතපත්තු මුදයන්සේලාගේ මම විජේරත්න බණ්ඩා වරකාගොඩ. එතකොට උපැන්නේ සඳහන් වෙන්නේ නොවැම්බර් මාසේ 21 වෙනිදා 1933 අවුරුද්දේ උපත ලැබුවාය කියලා. කොහේදද? මගේ පියා පොලිසියේ රාජකාරිකනේ. ඉතින් පොලිසිය රාජකාරී කරන අය පොලිසිය වලින් එකකින් එකට මාරු වෙවි යනවනේ. මගේ පියා අලව්ව පොලිසියේ රාජකාරී කරනකොට තමයි මම ඉපදුනේ 1933 වර්ෂයේ අය OIC අලව්ව. ඒ දවස්වල ඉතින් OIC කෙනෙක් වම් බොහොම කීප දෙනා ඉන්නේ නේද? කීප දෙනා යෝ. එයා එතකොට අලව්ව පොලිසියේ බාරව කටයුතු කළේ මම ඉපදුනේ හැබැයි අම්මගේ ගමේ. අම්මගේ ගම ඇවිල්ලා කුරුණෑගල වැල්ලව රංගම කියන ගම. වැල්ලව රංගම කියන ගමේ තමයි ඔබතුමා උපදින්නේ. දැන් 1933 කියලා කියන්නේ මීට කලින් සියවසේ දෙවන කාර්තුව. ඒ කියන්නේ ඔබතුමා මේ රටට නිදහස ලැබෙනකොට අවුරුදු 15ක විතර කොළු ගැටේ. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධ ගැන මතක සටහන් ඇති. මිනිස්සු හඳට ගියපු එක ගැන මතක ඇති. තියෙනවා. අපෝ තියෙනවා. ඔව්. ආව ආව. මතක් කරන්න. ඔව්. ඔව් ඉතින් මේ මම ඉපදිලා අවුරුදු 6ක් ගියාට පස්සේ තමයි දෙවන මහා ලෝක යුද්ධය පටන් ගත්තේ 1939. 39 ඉඳලා 1945 වෙනකන් ලෝක යුද්ධයේ පැවතුන අවුරුදු 6ක්. ඉතින් ඒ කාලෙදී මම ඉස්කෝලේ යන පුංචි කොළු පැටියෙක්. ඉතින් ඒ දවස්වල ඉස්කෝලේ අපට මේ කියලා දීලා තිබුණා ඔය අර මේ ප්ලේන්ස් ඇවිල්ලා බෝම්බ හැම දැම්මම අපිට බේරෙන ක්‍රම ඉස්කෝලවල වල අපිට මේ අභ්‍යාස කරලා තිබුණා. අපි හැම කෙනාගේම කරේ ඉල්ලලා තිබුණා කෝටු කෑල්ලක්. මේ මේ අඟල් 3ක 4ක දිගේ කෝටු කෑල්ලක්. ඕක දත් වලට මෙහෙම කටේ තියාගෙන හපාගෙන අපි ගිහිල්ලා මේ බිත්තියක කොනක නැත්තම් කණුවක කොනක තමයි ගිහිල්ලා දන ගහගෙන මෙහෙම ඉන්න ඕනේ. මේ සයිරන් එක පිම්මිනවා. සයිරන් එක පිම්මනාම අපි දුවගෙන ගිහිල්ලා ওই වැඩේ කරන්න ඕනේ. ඒක තමයි මේ 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 බොම දාලා බිල්ඩින් කඩා වැටෙනවාම ඉතින් අපිට බේරෙන්න තියෙන ක්‍රමය ඔය. වරකගොඩ මහත්තය දැන් මේ මේ කොරෝනා වසංගතයේ තියෙන මේ කාලේ අපි එක එක අඩුපාඩුකම් ගැන මැසිරි නගනවනේ. දැන් ලෝක යුද්ධේ කාලේ හරියට කන්න බොන්න නැහැ. ඊට පස්සේ පොතක් පතක් ගන්න විදියක් නැහැ. දුෂ්කරතා එමෙට තියෙන්නේ නැති නේද? ඔව් ඔව්. ඒවා ඉතින් අපිට මට පුංචි ළමයෙක් හැටියට ඒක ඇත්තටම මට තේරුන්නේ නැහැ. මගේ දෙමව්පියන්ට නම් ඒ අමාරුකම දැනෙන්න ඇති තේරෙන්න ඇති. ඉතින් යාත් ඉතින් පොලිස් රාජකාරී කරපු මාගේ පියා පොලිසියනේ. ඉතින් මේ මං හිතනවා ඉතින් ඒ කාලේ කොහොමටත් යුද්ධ කාලේ හැමෝටම අමාරුයි. ඔව්. ඊළඟ දේ තමයි ලංකාවට නිදහස ලැබෙන කොටත් එතකොට ඔබ ටිකක් දැනුම් තේරුම් තියෙන ගැටවර වයසනේ. ඔව් ඔව් ඔව්. නව යෞවන වයස. ඔව් ඔව්. මම මතකයි මට මං එතකොට ඉස්කෝලේ මං හිතන්නේ මං 1948 එතකොට මං JSC පන්තියේ තරම. JSC දවසර ජේසි එස්එස්සි එමන ගියේ. ඔව්. ඉතින් මං ජේසි පන්තියේ අපේ ඉස්කෝලෙත් ඉතින් ඕක මේ 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 අපි ළමයි පෙළ ගසලා අපිට මේ මේ පිටනියට ගෙනල්ලා මේ ඔය අපේ ප්‍රින්සිපල් ඇවිල්ලා කතාවක් එහෙම පවත්වලා මේක අද අපිට නිදහස ලැබෙනවා කියලා මට තාම යන්තම් වගේ මතකයි ඒක. නිකන් ඒක ගම් පළාත්වල එතකොට නිකන් දැන් අද නම් ওই වගේ දෙයක් කිවම රතිඤ්ඤපත්තු කරනවා රබන් ගහනවා එහෙම ලකලැස්සියක් තිබුණා නෑ. එච්චරම මේ ගෝසාවක් නෑ. එච්චරම නෑ. තවම බද තිබුණා. ගම් පළාත්වල ඉතින් අපි ගමේ ඉතින් අපි කුරුණෑගල ගමේ ඉඳලා කුරුණෑල ඉඳලා හැතැම්ම හතක් තියෙනවා අපේ ගෙදරට. ඉතින් ඒ රංගම වැල්ලෝ ඒ කාරියට ඉතින් අපිට ඒතරම් විශාල මේ කියන්නේ උත්සව තියෙනවා එහෙම එකක් තිබුණේ නැහැ ඊට පස්සේම. දැන් ඉන්දියාවේ ඉඳලා රජ්ජුරෝ ඉස්සරහ රජ්ජුරෝ පිනවන්න උඩරට කණ්ඩු උදරට රජ්ජුරෝ ඉස්සරහ රජ්ජුරන්ව පිනවන්න ගුස්සි අල්ලන්න ගෙන ආපු පරම්පරාවේ නූතන ජීවමාන පුරුකක් එක්ක මේ කරන කතා බහ මං කලිනුත් කිව්වාගේ පැණිවරකාවකටත් වඩා රසවත්. අපි තවත් ගීතයක් අහලා ඊළඟ මේ බිඳුව විඳින ලැස්සි.
जनना त्वरक कुड़कीन वाद्य विशारदे ए गीते गायना करूप पलविनी वास्ताव ने ओ मगे गीते अग्ने ओ पलविनी वास्ताव या मगे गीते गायना करूप හරි දැන් අපි මේ කතාව බහේ තවම ඉන්නේ අර කුරුණෑගල වැල්ලව යුගයේ දැන් අපි ඉස්සරහ ඉන්නේ අර ශාන්ත ආනාවිද්‍යාලයට සෙන්ට් ඇන්ස් එකට එන තරුණයා ඔව් ඔව් සෙන්ට් ඇන්ස් මේ කොලෙජ් එකේ තමයි මම වැඩි කාරියක් ඉගෙන ගත්තේ 1943 තමයි මම ඉස්කෝලේට ඇතුළු වුණේ තුන්වෙනි ක්ලාසියට තුන්වෙනි ක්ලාස් third grade තුන්වෙනි ක්ලාසියට එතන ඉඳලා මම 51 වෙනකන් අවුරුදු 9ක් ඉගෙන ගත්තා සෙන්ට් ඇන්ස් කොලෙජ් එකේ. මම SSC විභාගේ පාස් වුණෙත් සෙන්ට් ඇන්ස් කොලෙජ් එකේ. දැන් මේ අර මුවන් පැලැස්සේ බොහොම මේ ග්‍රාමීය චරිතයක් රංගපෑව උනාට ඉංග්‍රීසිත් හොඳට ඉගෙන ගත්ත, ඒ කියන්නේ ද්විභාෂාවම ඉගෙන ගත්ත પરම්පරාව නේද? ඔව් 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 ඔව්. අපි ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තේ. ඔව්. අපි ඒ දවස්වල ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔව්. සිංහල ඇරෙන්න අනිත් සියලුම මේ වැඩ කළේ අපි ඉංග්‍රීසියෙන් ඉතිහාසය භූගෝලය සමාජ විද්‍යාව ඔය අනාදි වශයෙන් සියලුම දෙයක් කළේ අපි ඉංග්‍රීසි වලින් දැන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම මේ විදියට සිංහල වේදිකා නාට්‍යවල රඟපාන්න ඒ කියන්නේ සිංහල කලාව රැඳෙන්න ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම කොයි විදිහටද බලපෑවේ වැදගත් උනේ ඉංග්‍රීසි භාෂාවෙන් අපි හැම දෙයක්ම ඉගෙන ගත්තාට මොකද සිංහල භාෂාවත් හොඳට ඉගෙන ගත්තා සිංහල ව්‍යාකරණ සිංහල සාහිත්‍ය එතකොට අපි අපි කළා ඒ කාලේ සද්ධර්ම රත්නාවලිය ගුතිල කාව්‍ය ඒවා ඔක්කොම ඉගෙන ගත්තා ඉතින් මං කවි කියන්න හරි දක්ෂයි මම බොහොම මිහිරි හඬින් ඉහලින් කවි කියනවා ඉතින් මගේ සිංහල ගුරුවරයාට හිටියේ ඒ දවස්වල මට මතක නැහැ නමත් දැන් මේ මහනවිලා හිටපු කෙනෙක් සිවුරු වැරලා උපවදි වෙලා නේ ඔව් ඉතින් රෙදි කෝට් ඇඳගෙන ආවේ ඉස්කෝලේට ඉතින් එයා තමයි සිංහල ඉගැන්වුවේ. ඉතින් මේ මොනවද ඔය කියන කවි මතකයිද? අහෝ ගුතිල කාව්‍ය ඔය රූ රැසේ අඳිනා ලෙසි. අත්ලාත්ලෙල දිදී විදුලිය පබා මට එහෙම මේ අන්ත මතකයි. ඔව්. ගුතිල කාව්‍ය එහෙම අපි ඉගෙන ගත්තා වවා. වරකගුරු මහත්මයා මේ අපි දැන් ඔබතුමාලා ඒ අතින් එහෙම වාසනාවන්ත හේතුව ද්විභාෂාවෙන් ඉගෙන ගන්න ලැබුණා. ඔව්. හැබැයි 56 න් පස්සේ પરම්පරාවට ඒ අවස්ථාව අහිමි වෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම මේක කනගාටුදායකයි. अत वे मेक हर गणगढ़ अवस्था वक्यानी मेमा एक दुरादिग बलला तीरने अक्नेटी खेटी दुर बल तीरने इंग्रीसी भाषा वकियाने लोक भाषा वक्ने यूनिवर्सल लैंग्वेज अक्ने मुलु लोकेम विश्व भाषा विश्व भाषा वक्ने एक अतरपेक लोकु पाडुक अत वे परंपरा गणनावकटे पाडुव धनु न लंकावे
ඔව් දැන් අපිට මේ මේ කතාබහේදී ඊට පස්සේ හමු වෙන චරිත හෙන්රි ජයසේනියන් සුගත පාලද සිල්වා මහත්මයා එහෙම නැත්නම් මහාචාර්ය සරච්චන්දයන් මේ සියලු දෙනා ද්විභාෂී උගත්තු ඒකට ඔවුන් ගෙනාපු දැනුම නිසා නිර්මාණය වෙච්ච යුගය කොයිතරම් ප්‍රබලද කියලා දන්නවා දැන් අද වෙද්දි ඒ කියන්නේ 56 න් පස්සේ પરම්පරාවට ඉංග්‍රීසි දැනුමට ජාත්‍යන්තර දැනුමට සෑහෙන බාධා තිබුණා ඒකෙන් පස්සේ නිර්මාණය වෙන යුගය ඊට වඩා වෙනස් හරි දැන් ඉස්කෝලේ කාලේ ඔව් ඔබතුමා ක්‍රීඩාවට එහෙමත් හරි දක්ෂයි ඔව් ඔව් මම මලල ක්‍රීඩාව කියලා ෆුට්බෝල් ගහුවා පා කියන්නේ පාපන්දු ෆුට්බෝල් ගහුවා ඔව් ඉතින් මේ ඉස්කෝලේ ඉන්ටර්න්ස් එකේදී මම ඉතින් මගේ නිකන් ඉන්න වෙලාවට මං කරන්නේ පිටනිට බැහැලා දුවනවා කවුරුත් කෝච් කෙනෙක් කිසි කෙනෙක් නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ මෙහෙම දුවන්න හරි එහෙම දුවන්න ඒ මොකක්වත් නැහැ මට හිතුණා මං දිව්වා මගේ මගේ ඔය දුවනවා රවුන්ඩ් 10 15 20 ඔය දුවනවා ඉතින් මේ එහෙම කරලා පස්සේ ඔය ස්පෝර්ට්ස් මීට් එක අපු වෙලාවේ ඔව් ඉතින් කවුරුත් දන්නේ නැහැ මගේ හැකියාවල් මොනවද කියන්න ඔව් ඒක ඔප්පු වෙලා තිබුණ නැහනේ පස්සේ ස්පෝර්ට්ස් මීට් එක වෙලාවේදී හැතක්ම භාගෙයි මම දිනුවා ඉතින් මම අර මට දුවලා පුරුදු තියෙනෝනේ මම ඉතින් ඒ ඉසව් දෙක හොඳට ජය ගත්තා ඉස්සර අපි අහලා තිනෝ මේ මේ සාමාන්‍ය ඉංග්‍රීසි උගන්නපු ඉස්කෝල වල තිබුණා කියලා පාඩයක් මෙන්සානෝ ඉන්කෝපරේසානෝ කියලා ඒ කියන්නේ ඔව් ඔව් ඒ කියන්නේ හොඳ නිරෝගිමත් කයක් තුල තමයි නිරෝගිමත් මනසක් තියෙන්නේ මනසක් තියෙන්නේ මෙන්සානෝ ඉන්කෝපරේසානෝ කෝපරේසානෝ නේද ඒක ලැටින් ලැටින් වාක්‍යයක් එතකොට දැන් ඔය කියනවා වගේ දැන් නිරෝගිමත් කයක් ඒ කියන්නේ මේ ක්‍රීඩාශීලීත්වය කලාකරුවෙක්ට හරි වළංගුයි නේද ඇත්ත වශයෙන්ම මං හිතනවා ඒක දැන් මගේ ජීවිතේට නම් හුඟක්ම බලපෑවයි කියන්නේ දැන් මම ආනන්ද කොලෙජ් එකටත් ඇවිල්ලා මං ওই ඉසව් දෙකම දිනුවා කොලෙජ් ස්පෝර්ට්ස් මීට් එකක් දිනුවා මං පබ්ලික් ස්කූල්ස් උත් ගියා ඒකෙන් මම 3rd ප්ලේස් ආවේ ඒ දවස්වල අම්පිටිය කොලෙජ් එකේ ගියා තමයි ওই ඉසව් දිනන්නේ තමයි ඉතින් මට ලිනස් ඩයස් කියලා ඒ දවස්වල ඔලිම්පික්ස් උත් ගියා ඉතින් යා තමයි දිනුවේ මම 2nd ආවේ ඉතින් ඒ නිසා ඒකනේ ඒක ධර්මටම ආවා ඊට පස්සේ මේ පොලිසියට බැඳුනට පස්සෙත් මම පොලිස් ස්පෝර්ට්ස් මීට් වලත් මම ඔය ඉසව් දිනනවා පොලිස් ස්පෝර්ට්ස් මීට් එක ගවර්න්මන්ට් සර්විස් මීට් එක මම මේ මේ එතකොට 1500 මීටර්ස් 800 මීටර්ස් මගේ ඉසව් දෙක ඉතින් මම ඔය දිනනවා නෝ ඉතින් ඒක ඒක තමයි දැන් අද වුණත් මම මේ ෆිට් එකට ඉන්නේ අනේ අස්වාහකට වහක් නැහැ දැන් ඒ කියන්නේ මේ අපි ගායනය වචන උච්චාරණයේදී ඒ කියන්නේ දෙබස් ඉදිරිපත් කිරීම රංගනය මේ සියල්ල මේ බ්‍රීතින් කියන එක මේ මේ ශ්වසන එක බලපානවනේ ඔව් හරියටම හරි හරියටම හරි කියන්නේ ක්‍රීඩාවකට මේ මේ යොමු වෙච්ච කිනාට මේ ඒක අනිවාර්යයෙන්ම බ්‍රීතින් එක්සර්සයිස් එකක් වෙනවමයි ඒක ඕනම ක්‍රීඩාවක් ෆුට්බෝල් බාස්කට්බෝල් වොලිබෝල් මෙතනනම් ක්‍රිකට් ඉතින් ඒ වගේ හැම එකටම තමන්ගේ ලංග්ස් හොඳට වැඩ කරන්න එපායි ලංග්ස්ුයි මසල්ස්ුයි හොඳට වැඩ කරන්න ඕනේ ඉතින් ඒ ස්ටැමිනා තියෙන්න ඕනේ ඒකෙන් ශක්තිමත්භාවය ශක්තිමත්භාවය තියෙන ස්ටැමිනා තියෙන්න එපායි ස්ටැමිනා තියෙනවා ආ ඉතින් ස්ටැමිනා නැත්තම් බෑන්නේ අල්ලගෙන හිටින්ද ඒක ඉතින් වර්ධනය වෙනවා ක්‍රීඩාවට ගියාම මේක මේ මං හිතන විදිහට මේ මේ කොයි කාටත් හොඳයි යම් කිසි ක්‍රීඩාවකට එය දෙනවා නංගව කොයි කාටත් හොඳයි දැන් නිකන් ඔබට හිතනව නේද ඒ කියන්නේ විජේරත්න වරකාගොඩයන් කියලා කියන්නේ කලාකරුවෙක් කෙසේ විය යුතුද කියන්න පිළිබඳව හොඳ අත්පොතක් භාෂා දෙකක් ඉගෙනගෙන තියෙනවා ක්‍රීඩාව කරලා තියෙනවා මේව තමයි කලාකරුවෙක් විදිහට සාර්ථකත්වයට පරිපූර්ණත්වයට බලපාන සාධක අපි ඒව අමතක කළා අපි තවත් ගියක් රස විඳිමු ki ti to de si
විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ මේ දයාබර වාද්‍ය වෘන්දය සියවස් ගණනක් වාදනය කරපු ගීයක් තමයි ඒ මේ මොහොතේදී නැවත වතාවක් වාදනය කළේ ඔබතුමා නැවත වතාවක් මේ මංගලා සමග ගායනා කළේ සියවස් ගණනක් ගායනා කරපු ගීතයක් මේකට නෑකමක් තියෙනව නේද ඔබතුමාට ඔව් මේක මේ ජෝන්ඩි සිල්වා සූරින්ගේ සිරි සංගබෝ වේදිකා නාට්‍යයේ ඔව් එන ගීතයක් මේක තමයි මේ නාට්‍ය මුල්ම ගීතය මේ මම ඒකේ රඟපෑවා මේ කවර් රෝල් පදනමින් මේ මේ මෑත යුගයේ ඒක නිෂ්පාදනය කළා ඉතින් මේ ඒකෙදි මම ඒකෙදි රඟපෑවා මේ හාමුදුරු කෙනෙක් හාමුදුරු නමක් අර සිරි සංගබෝ එතකොට ගෝඨාභය එක වගේ කුමාරවරුන්ට කුමාරවරුන් තුන්දෙනාගේ මාමම මම තමයි ඒගොල්ලන්ව එකගෙන යන්නේ මේ මාලිගාවට. ඒ යනකොට අනුරාධපුර නගරයේ තියෙන සුන්දරත්වය තමයි මේ කියන්නේ දැන් මේ යන ගමනේදී කියාගෙන යන සින්දුව. සින්දුව. ඒකෝට දැන් මේ එදා අනුරාධපුර රාජධානි සමයේ කියන මේ සුන්දරත්වයේ සටහන් තවමත් තියෙනවා වගේ හිතනවා. ඒ විදිහටම තියෙනවනේ. ඔව්. අර මේ අනුරාධපුරයේ පොකුණු තුන අතරින් වගේ යද්දි නැවත මවා ගන්න පුළුවන්. සේරුද පන්ති පන්ති පීන තිබෝසේ. ඔව්. දැන් මේකත් එක්කම විජේරත්න වරකාගොඩ කියන කලා චරිතයට අපිට පිවිසෙන්න පුළුවන්. ඉස්කෝල යන කාලේ කියන්නේ කුරුණෑගලදීම කලාවට තියෙන හපංකම් පෙන්වුව නේද? ඔව් ඉතින් ඉස්කෝලේ මේ ඉතින් වාර්ෂිකව පෙන්නන ඔය මේ 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 කොන්සර්ට් එක විවිධ ප්‍රසංගයට ඉතින් මං එනෝ එක විවිධ දේවල් කළා. සින්දු කිව්වා ඉතින් මං ඉදාසල ගායනාට බොහොම දක්ෂයි. ඇත්තටම ගත්තොත් ඔබතුමා ඉස්සෙල්ලම ගායකයෙක් විදිහට නේද ප්‍රසිද්ධ කලාවට එන්නේ. ඒ කියන්නේ 60 දශකයේ මුලින්ම ගුවන්විදුලි ගායකයෙක් වෙනවා. ගුවන්විදුලි ගායකයෙක් හැටියට තමයි කියන්නේ සරල ගී ගායකයෙක් හැටියට මම පරීක්ෂණයට ඉදිරිපත් වෙලා ගායන පරීක්ෂණයට ඉදිරිපත් වෙලා මාව තේරුණා මේ සරල ගී ගායකයෙක් හැටියට ඒ ශ්‍රේණියේ ගායකයෙක්. ඒ ශ්‍රේණියේ. අදත් මම ඒ ශ්‍රේණියේ ගුවන්විදුලි ගායකයෙක්. ඔව්. දැන් ඒ කියන්නේ ආනන්ද ඉගෙන ගන්න කාලෙද මේ ගායනා පැත්තට ඉන්නේ නැත්නම් නෑ දැන් මම ශාන්ත ආනවිදුහල්ලි මම කොයර් සිංගින් තියෙනවා කොයර් කේ මම ගීතිකා කණ්ඩායම වේදිකා ගීතිකා කියනවා ඒකට මම සහභාගී කරගත්තා මම සුප්‍රානෝ අර ඉහළ ස්වර සුප්‍රානෝ මට තෑගිත් ලැබුණා ස්කූලේ මට තෑගිත් ලැබිලා තියෙනවා ඒ ගායනියට ඉතින් මේ බොහොම මිහිරි කටහඬකින් මම ඉහළින් ගායනා කළා. දැන් මේ 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 වතාවේ අපි අහපු ඔය දන්න ඔබතුන්ගේ ගීතයේදීත් ඔබ ඒ උච්ච ස්වරවලට ගියා කියන දිනේශයි. ඔව් ඔව් ඔව්. ඉතින් ඒක මේ පුංචි කාලේ ඉඳලම මට තිබිච්ච හැකියාවක්. මම සහජයෙන්ම ගෙන අපිවක් වගේ ඉතින් මට. නැත්තම් අපේ පවුලේ කිසි කෙනෙක් මේ කලාවට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. නෑ. ඉතින් ඒක නිසා දැන් ඒකෙදී ඉතින් ඔය පොඩි පොඩි දේවල් කළා ඔය විද ප්‍රසංග වල වාර්ෂික වාර්ෂයේ අන්තිමට තියෙන. ඒ ඇරිණු කොට ඉතින් මං ප්‍රසිද්ධ වේදිකාවට ආවේ මං රැකියාවල් වලටත් ඇවිල්ලා මේ ඊට පුඟක් පස්සේ. ඔව්. එතකොට දැන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉන්න කාලේ ඒ කලාවට තියෙන උනන්දුව තව දුරටත් වැඩි කරගන්න ඉඩක් තිබුණාද? ඔව් එහෙමයි. දැන් පාසලේ ඉඳද්දිත් මම ටිකක් ප්‍රසිද්ධ වුණා මේ මේ හින්දි ගීත ගායනාවට. මම බොහොම ආසයි හින්දි සින්දු වලට. ඒ දවස්වල ආපු හැම හින්දි පිච්චරයක්ම බැලුවා. චිත්‍රපටියක්ම වරද්දන්නෙම නැතුව බැලුවා. ඉතින් කොහෙද හොස්ටල් එකේද හිටියේ? නෑ මම පිට බෝඩිම හිටියා. ඔව් ඔව්. ඉතින් මේ ඉස්සල්ලාම ඇත්ත වශයෙන්ම 1952 අවුරුද්දේ තමයි මම ගුවන්විදුලියට පය තැබුවේ ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්න කාලේ. කොහොමද ඒ අවස්ථාව වෙන්නේ? මෙහෙමයි මෙහෙමයි. දැන් ඒ දවස්වල අපේ බෝඩිමේ ගුරුවරයෙක් හිටියා මුස්ලිම් මුස්ලිම් ගුරුවරයෙක් ඇම්මේ මොහමඩ් කියලා සහිරා විද්‍යාලයේ ගැන්නුවේ එයාගේ තිබුණා ගුවන්විදුලියේ මේ උස්වතුල් ඉස්ලාම් කියලා මේ ඉස්ලාමීය වැඩසටහන සිංහලෙන් කළේ ඉතින් ඒකේ ඔක්කොම මේ සිංහල භාෂාවෙන් ඉතින් සින්දුත් ඒකේ කියනවා සින්දුත් ඒකේ කියන ඇවිල්ලා කියනවා ඒ දවස්වල මට මතකයි ඔය ශීලා පීරිස් මේ වගේ එඩ්වඩ් පෙරේරා ඒ වගේ කාලීටු ගායකයෝ ඇවිල්ලා සින්දු කියනවා. ඉතින් මම ඉතින් බෝඩිමෙත් බොහොම හොඳට සින්දු කියනවා. ඉතින් ඉස්කෝලේ මම ප්‍රසිද්ධ වෙලා හිටියා සිලෝන් තලාත් කියලා. මම තලාත් මහමුඩ්ගේ සින්දු වලට තමයි හොඳම කැමති. එයාගේ ගායන ශෛලියට හරි මිහිරි යගේ. ඉතින් එයාගේ සින්දු තමයි මම කියන්නේ. මගේ පන්ති මාත් එක්ක ඉගෙන ගත්ත කෙනෙක් තමයි ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. ඔය හුඟා සින්දු එහෙම ලියලා තියෙනවා. ඔව්. ලංකාදීප පත්‍රයේ මේ ඉරිදා ලංකාදීපේ ප්‍රධාන කතුරු එහෙමත් වුණානේ මෑතකදී මගේ ක්ලාස්මේට්. ඉතින් එයා කැමති මුකේෂ්ට.
එයා මුකේෂ්ගේ සින්දු කියනවා මං තලත්ගේ සින්දු කියනවා සාමාන්‍යයෙන් ඉතින් නිවාඩු වෙලාවක් හම්බුනාම අපි ගුටි කාලක් තියෙනවා වයිස් ප්‍රින්සිපල් ගේ මේ 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 ඉස්කෝලේ වෙලාවේදී සින්දු කියලා දුව දුව යනවා තියනවා ලයිබ්‍රරි කියලා පොතක් පාඩම් කරනවා මෙතන සින්දු කියන්න ආවා කීකවා මිස ජයරත්න කියලා ඔව් එතකොට ඉස්කෝලේ ඉන්න කාලේ වේදිකා නාට්‍ය වලට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ නෑ 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 වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න ඉඩක් එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ අහහ ඔව් පස්සේ මම ওই එම්.ඒ. මොහොමඩ් මහත්තයාගේ මේ මේ ප්‍රෝග්‍රෑම් එකට එයාම සින්දුවක් හදලා එයාම තටියක් ගෙනල්ලා එයාගේ ග්‍රැමෆෝන් එකක් තිබ්බා මේ මේ ඒකෙන් දාලා හිටන් මට බුගනලා මං ඒ සින්දුව තමයි ඒ ආගේ වැඩසටහනට කිව්වේ සිංහලෙන් හැබැයි ඒ තමයි ගුවන්විදුලියට කියපු මුල්ම අවස්ථාව මුල්ම අවස්ථාව ඊට පස්සේ මම 1960 සරල ගී ගායකයෙක් හැටියට තේරිපත් වුණා ඒ ශ්‍රේණිය සරල ගී ගායකයෙක් හැටියට ඔව් එතකොට සින්දු හතරක් කරන්න ඕනේ නේද මුල් සරල ගී වැඩසටහනට ඔව් අඩුම වශයෙන් තුනක්වත් කරන්න ඕනේ මොනවද මේ මුලින්ම නිර්මාණය කරපු ගීත මතකද මට මුල්ම ගීත මතක නැහැ දැන් ඔය අපි මේ අහපු මැණිකේ මැණිකේ හිනවනවා ඒ මුල්ම අවදිය කියපු එක කියපු එක ආ මුල්ම අවදිය ඒක මේ පෙරමුණියේ තිලක කියලා ඒ කාලේ හිටියා මේ වත්පත් කලාවේදී වත්පත් කලාවේදී ඒක එයත් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ වෙලා හිටියා එයා ලංකාදීපට ලියපු කවි පෙළක් කවි දෙක තුනක් අරගෙන ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා තමයි මට ওই සින්දු හදලා දුන්නේ ෂෙල්ටන් අයියා තමයි මට හදලා දුන්නේ අපි ඊළඟට සූදානම් විජේරත්න වරකාගුඩ කියන රංගන ශිල්පියාව මේ සියපත් පොකුරට කැඳවන්න ඊට කලින් ඒක ටිකක් ලොකු මාතෘකාවක්නේ ඒ නිසා අපි ඊට කලින් තවත් ගීතයක් රස විඳිමු मगे हाथ गैप तोला
හල දෙන් ඇත අඩ අඳුරේ අපි දෙදෙනා පිලි සඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත ඉව කිරි අරනේ भूमिस्तुति विशारद मनोज पीरिस प्रमुख वाद्य वृंदेट इवागेम जननाथ मंगला परण वैन अलुत् मदिरावक दाल अपिट पिलिगन्नवा हरिम लस्सन वैन परण वेन्न परण वेन्न तमाय रह एहेमई कियन्ने वटिनकम वेडि इवागे मड तलया होंदट लस्सनट कीव्वा औ एक तमाय हरिम लस्सनई मा हितन्ने अलुतेन समाज माध्य वल जनप्रिय करगन्नत् पुलुवन् वे मेत् एक्कम इवागेम अपि मे गीते रसविदिद्दि ඔබටත් මතක් වුණා මටත් මතක් වුණා මේට නොබෝ දිනකට කලින් වේදිකාවෙන් බැස ගිය අනුලා බුලත් සිංහල රූපණ වේදිනිය සංවේදී නේද ඔව් අත් වශයෙන්ම ඔව් කොහොමද ඈව මේ ගීතයට සම්බන්ධ කරගන්නේ මෙහෙමයි දැන් ඔක 1970 දශකයේ මුල් අවධියේ ඔක මේ මේ ගුවන්විදුලි මගේ සරල ගී වැඩසටහනට කියපු ගීතයක් නේ ඔක මේ රචනා කරලා දුන්නේ හඩ්සන් සමරසිංහ මහත්මයා එතකොට ඒ කාලේ මේ ගුවන්විදුලියේ වැඩ කරන අය වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වගේ අය ඊළඟට සංගීතයේ ඔස්ටින් මුණසිංහ මහත්මයා ඔස්ටින් මුණසිංහ මහත්මයා තමයි සංගීතයේ මේ සින්දු හදලා මෙහෙව්වේ ඉතින් ඔස්ටින් අද ජීවතුන් අතර නෑ ඉතින් තාමත්ම දක්ෂ මේ සංගීත වේදිකා ගීතාමත්ම දක්ෂයි හොඳ ලස්සන සින්දු ගොඩක් හදලා තියෙනවා. පස්සේ මම ඉතින් ඔය සරලගී වැඩසටහන රෙකෝඩ් කරන වෙලාවේ මම ගුවන්විදුලියට ආවා. ඇවිල්ලා එතකොට මට ඔස්ටින් කිව්වා මේ වරක් සැයියා මේකට මේ ගායිකාවක් ඕනේ නැන්නේ මේක ඩුවට් එකක්නේ. මම එතකොටයි කල්පනා කරේ දැන් මේ මේ ගායිකාවක් ඕනේ කියලා. මම කිව්වා දැන් මොකද කරන්නේ මම කාටවත් කියලාත් නැහැ. පස්සේ මම ටික කල්පනා කරනකොට මට අනුලා මතක් වුණා. අනුලා එතකොට මේ 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 ජාවත්තේ සලු සැලේ වැඩ. ආ ගුවන්විදුලේ ඉඳලා පයින් යන දුර. ඔව් ඔව් පයින් යන දුර. සලු සැලේ වැඩ කරනවා. මං කිව්වා මට මිනිත්තු 10ක් දෙන්නකෝ කියලා මේ දුවගෙන මම ගියා. ගිහිල්ලා මං අනුලා ඉන්නවා කියලා අල්ල හිටියා. මං කිව්වා මනුලා මගේ ස්වරර්ගී ප්‍රෝග්‍රෑම් එක දැන් මේ රෙකෝඩ් වෙනවා මේ ගුවන්විදුලියේ. අනේ පුළුවන් නම් මේ මේ ඔයාට පොඩ්ඩක් පය භාගයකට ඇවිල්ලා මාත් එක්ක මේ ඩුවට් එකක් තියෙන එක කියලා යන්නකෝ එන්නකෝ කියලා. හා හා වරක්සේ මං එන්නම් කියලා. අනි මාත් එක්කම ආවා. ගොඩට ඇවිල්ලා එවලෙම ප්‍රැක්ටිස් කරලා එවලෙම තමයි කිව්වේ. හැබැයි ගීතය හරි ජනප්‍රිය වුණා. ඒ ගීතය මගේ ජනප්‍රියම ගීතය. ඒත්වලින් හුඟක් ජනප්‍රිය වෙච්ච ගීතයක් ඒක. දැන් මේ ගීතය ගායනා කරන කාලෙ වෙද්දී ඔබතුමා මනමේ වේදිකා නාට්‍ය සරච්චන්ද්‍රයන්ගේ රඟපානවා. මේකත් එක්ක අපිට ලේසියෙන්ම වේදිකා නාට්‍ය ජීවිතයට එළඹෙන්න පුළුවන්. හැබැයි එහෙම කතා කළොත් විජේරත්න වරකාගොඩ කතාන්දරේ සිද්ධි අනුපිළිවෙල පැටලෙනවා මට. ඒ නිසා මොකද දැන් ඔබ වේදිකා නාට්‍යයට පය තබන්නේ වේදිකාවට පය තබන්නේ 64 අවුරුද්දේ 63 අවුරුද්දේ 63. හැබැයි ඊට කලින් ඔබ සිනමාවට ඒ කියන්නේ රොබින් තම්ප මහත්මයාගේ සුහද දිවි පිදුමේ. ඔව් ඔව්. සුහද දිවි පිදුම චිත්‍රපටිය තමයි මම ආපුරකල පළවෙනි වතාවට මේ රඟපෑවේ. ඔව්. කොහොමද ගායකයෙක්ට එකපාරට සිනමාවේ රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ? ඒ දවස්වල මං පොලිසියනේ. ඔව්. मगे थिंग मे ऑफ ड्यूटी वेला मट वे नती मैं मोटर सैकल मंगीला मे मंग रॉबिन मंगे अंदर कलाक्षेत्र बहुमत दिन मैं अंदर गाता है खाली स्कूलिए वाद्य वेदर पुआ चित्रानंद अभयशेखर पी एल ए सोमपाल कोलम गे महत्या इतकोट तेवीस गुरु गे महत्या दिन मैं अंदर गाता ඉතින් ඒ විදිහට ඉතින් මම රොබින් තම්පොත් මම හොඳට අඳුනගත්තා මොකද ඒ හොඳ දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක්නේ ඒ කාලේ යා ඔය මේ සුහද දිවිපදම කියන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන අවස්ථාවේ මම ඉතින් වෙන ඔය ෆිලොන් ස්ටුඩියෝස් කියන ලංකා චිත්‍රාගාරය කියලා කිරුළුපාරේ ඒකේ තමයි ඒක මේ මේ රූපගත කළේ ඉතින් මම ගිහිල්ලා හවස් වරුවේදී හාව ඉතින් මට වැඩකුත් නැහැ ගිහිල්ලා මම රූපගත කරන බලාන ඉන්නවා ඉතින් ඔය විලාවේ උසාවියේ දර්ශනයක් තිබුණා. ඉතින් උසාවියේ සීලම දියක් හරියද නමුත් මේ මේ එක පැත්තක ලෝය කෙනෙක් අඩුයි. එයා එන්න කිව්ව මේ මේ නළුව ඇවිල්ලා නැහැ. ඉතින් පයක් විතර බලන් හිටියා මෙයා ඒ දෙයිද කියලා නෑ ආවි නෑ. පස්සේ රොබින් මට කතා කළා වරක්ස
වට පුළුවන් ද මේ මේ ලෝයගේ චරිතය කරන්න මේ මේ මිනිහ එන්නේ නැහැ මේ මිනිස්සයා නැහැ කියලා මම ඉතින් අහා පුළුවන් මට මොකද බැරි මම කියලා මම දඩාස් ගාලා මම එක පාටම ගාව පුළුවන් මට ඒක අවුලක් නැහැ අනිත් එක මම දවසට සුමානට තුන් හතර දවසක් මම උසාවියේ මම පොලිසිය රාජකාරි මම උසාවියේ මවුන්ට් ලැවින්නේ උසාවියේ තියනවා මම හැමතිස්සෙම වගේ දවස්වල මම ඒතර වැල්ලුවත්තේ OIC crimes ඉතින් මේ එතකොට මම ගා පුළුවන් පුළුවන් කියලා පස්සේ මට අර කලු කලි සමයි ඉතින් ටයි ෂර්ට් අර මොකද දීලා බැලුවා ස්ක්‍රිප්ට් එකක් දුන්නා ඒකත් මම කියවලා බැලුවා ඉතින් මට කිසි අවුලක් නැහැ ඒක දිගටම ලස්සන්ට කෙරුවා ඒක ඔව් ඒ ආරම්භ කරන සිනමා ගමන 1969 දී ගොළු හදවත චිත්‍රපටයේට ඔබ කුසලතා සම්මානයක් ලබනවා සරත්ගේ චරිතය නේද සරත්ගේ චරිතය ඔව් ඊට පස්සේ කැලෑමල් චිත්‍රපටයේට කුසලතා සම්මානයක් ලැබෙනවා 1984 අවුරුද්දේ ඊට පස්සේ OCIC සම්මානය ලැබෙනවා රංගන වෙනුයි ඒ සිනමා ජීවිතේ හැබැයි මේ මේ සිනමා රංගනය එච්චර නාට්‍ය වේදිකාවේ තරම් ඔබ පුතුලව නොකළ වුණාට ඔබ සිනමා පිස්සෙක් නේද අර දිලිප් කුමාර ආපු ගමන ඒකත් හරි බොහොම රසවත් මම එතකොට ඉස්කෝලේ යනවා මම ආනන්ද ඉගෙන ගන්නවා ඉතින් මේ 52 වරුද්දේ මේ දිලිප් කුමාර් තමයි මගේ ප්‍රියතම මගේ හීරෝ මම මම ආසම කරන නළුවා ඒ කාලේ ගුවන්නේ ඔබත් නිකන් දිලිප් කුමාර් වගේ කියලා ඒ විදිහට තිබ්තියා ඉතින් දිලිප් කුමාර් ඉතින් අපි අනුකරණය කරනවනේ ඉතින් මේ එයා මං ඉස්ලාම් බලපු මගේ හින්දි චිත්‍රපටියත් එයා තමයි රඟපෑවේ ජුග්නු කියලා ජුග්නු ජුග්නු ඔව් ඒක 1947 මම ඉස්ලාම් බලපු චිත්‍රපටිය ඒකේ රඟපෑවේ දිලිප් කුමාරුයි නූර් ජිහාන් කියලා නූර් ජිහාන් ඒ දවස්වල මේ මේ නයිටින්ගේල් ඔෆ් ඉන්ඩියා ඒකෝ ලතා මංගেশකාර් ඇවිල්ලා නැහැ ආහා ලතා මංගেশකාර් මේ පිවිස්ලා නැහැ චිත්‍රපටි මේ මේ ගායනයට නූර් ජිහාන් තමයි තාමත්ම මිහිරි අඳින් ගායනා කරපු මේ ගායිකාවක් කාස් හා හා නිලියක් දෙකම ගායනයේ සහ නළුකම දෙකම එයා කරා ඔව් ඉතින් ඔබ දිලිප් කුමාරට ලියුම් ලියනවා මම ඉතින් දිලිප් කුමාරට මම ලියනවා මං අයියා you are my favorite actor my I please be good enough to write back to me අර මේ උත්තරත් එවනවද මං ඉතින් ගොඩක් ලියුම් ලිව්වා උත්තර එවනවද නෑ එකක්වත් ආවේ නෑ ඒත් ලියනවා ඒත් ලියනවා පස්සේ ඉතින් මං ඔහම ඉන්නකොට මට ආරංචි වුණා දැන් මෙයා එනවා කියලා ආන් කියලා ෆිල්ම් එකක් ආන් ඒකේ දිලිප් කුමාර් නිම් එහෙම තමයි රඟපෑවේ 50 දශකේ නේද ඔව් ආන් ඔය दिल में छुपा के प्यार का तूफान ले चले ये सिंधु तीन एक ही असल में सिंधु है तीन में एनवाई के लारांचु ना मांग थी एलिफेंसन थिएटर के टेनवाई के ऊपर मांग थी यही लाई थी एलिफेंसन थिएटर के किट्टू करने दो बे पार एम पिलम सेना का फिरी ला मांग थी ऐ तेरे ला पार इन ला बाला इंडिया पासे मिया අර එලිෆින්ට තියෙද කියලා අර බල්කනි එක තියෙන්නේ ඔතෙන් ටයිල ඔයගල කැට්ටේ කොටම අත වෙනවා මාත් ඉතින් පුළුවන් තරම් අත වෙනවා අය ඒකට තේරෙන්නේ නැහැ පස්සේ මට ආරංචි වුණා මෙයා එතනින් යනවා කියලා වැල්ලවත්තේ රොක්සි තියටර එකට ඒකෙත් ඒ වෙලාවේ ආන් පෙන්නනවා පස්සේ මම කරපු වැඩේ මම ඇරලා ගියා රොක්සි තියටර එකට වැල්ලවත්තේ ඔක්කොටම ඉතල ගිහිලා බල්කනි පොලිමේ ඉස්සරහටම වෙලා හිටියා. දැන් මෙයා යන පාරේ. ඔව් දැන් එයා එන්න ඕනනේ. ඔව්. බල්කනි එක හිටියා ඉස්සරහටම වෙලා. ඔන්නම ආවා. කාර් පෙළ ඇවිල්ලා ඔන්න මෙයා ඇවිල්ලා කාර් එකෙන් බැස්සා. බැලලා ඇවිදගෙන හිමින් එයා යනවා දැන් බල්කනියට දැන් ෆිල්ම් එක පෙන්වන්න ඉපේ. යනකොට මං අල්ලගත්තා ති. දිලිප් යතින් අල්ලගෙන කිව්වා දිලිප් I wrote several letters to you but you never replied me. You are my favorite actor. I like you so much. Oh yes, yes. I said so. Come with me. Gila, maave padipala dige balcony itame ekagani gaya. Ah, I'm sorry not to have replied you. I'm very very happy to meet you. Come with me. Gila, yeah. Balcony itame gaya ma. All right. You take this as a souvenir from me. Gila, yada dalati ba malmali. Pitch malmali. Mata galola mai karate demma. You take it as a souvenir from me. ගිහලා පස්සේ මේ මන්දියවල්ලා hina වෙලාම එයා ඉතින් ගිහලා වාඩි වෙන්න ගියා මට යන්න බෑනේ මට සීටු මම මේ ඉස්කෝල කොල්ලන්නේ මං ඉතින් මේකත් මල් මාලෙත් අරගෙන මං ආපහු ආවා ඔය මල් මාලේ මගේ කාමරේ ඇඳ උඩ අවුරුද්දකට වැඩි ඉල්ලලා තිබුණා පිච්ච මල් කරු කුට්ටම් වෙලා වේලිලා වැටිලා යනවා ඒත් තියෙන මල් මාලේ මගේ දැන් මේ වගේ මේ ස්මාර්ට් ෆෝන්ස් මේ කාලේ තිබුණා නම් ගන්න තිබුණා සෙල්ෆියක්. ඒව නෑ මොකක්වත්. හොඳයි අපිට මේ මේ සිනමාව පිළිබඳ තිබිච්ච මේ උන්මාදය
ඊට පස්සේ ගෙනියන්න පුළුවන් වෙන පැත්තකට ඒ තමයි වේදිකා නාට්‍ය ඔය 63 අවුරුද්ද 63 64 කියන අවුරුදු දෙක ඔබට හරි විශේෂ අවුරුදු වේදිකා නාට්‍ය පැත්තට අපි යමුකෝ දැන් අර අපි කතාව පටන් ගනිද්දී මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුණ ගැහිම ගැන කිව්වනේ හැබැයි ඊට කලින් ඔබට හෙන්රි ජයසේනන් මුණ ගැහිලා නේද නෑ නෑ එහෙමද ඊට කලින් මට මං එතකොට ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක්නේ මං ওই මුවන් පැලැස්ස කරනවා ඉතින් නාට්‍ය කරනෝනේ මේ මිස්ටර් පී වැලිකල ඔව් පී වැලිකල මහත්මයා තමයි යෝකේ නිෂ්පාදක හැටියට කටයුතු කළේ ඒ දවස්වල ඉතින් ගුවන්විදුලි එයා මට කතා කළා වරාක්ෂ මේ අපි මගේ මේ මිත්‍රෝ ටිකක් මේ නාට්‍යයක් කරනවා මේ නාට්‍ය තරඟයේ කලා මණ්ඩලයෙන් මේ තියෙන අජාසත්ත කියලා ඒගොල්ලෝ චරිතයක් හොයනවා මට හිතෙනවා වරක් මේකට හරියයි කියලා යන්නකෝ ගිහිලා මේ කතා කරන්නකෝ ඕනේ ඒගොල්ලෝ ඉන්නවා මේ හේවුඩ් එකේ තමයි මේ පුහුණු වීම කරන්නේ හේවුඩ් කියන්නේ දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මං පහට පහමාට ඉතින් යන්නේ ඒගොල්ලෝ ඉන්නවා කියලා පස්සේ හා හොඳයි කියලා මම ගියා පස්සේ ගියාම ඉතින් කට්ටිය හිටියා ඉතින් මේ මා වායෙන් දෙන්න මේ වැලිකල මහත්තයා කිව්වා අපිට එන්නකෝ වළඳ කොහොමද කියලා පස්සේ ඉතින් මට හොඳට සින්දු කියන්න පුළුවන් මම කිව්වා පුළුවන් සින්දු කියන්න පුළුවන් මං සරල ගී ගායකයෙක් ගුවන්විදුලියේ මේක ඉතින් නාඩගමක් ඔය සරල ගී ගායනවා වගේ නෙවෙයි මයික් එකට නෙවෙයි හොඳට කටහඬලා කියන්න ඕනේ වේදිකාවේ එහා කෙනෙකුට ඇහෙන්න මං කිව්වා අපි හොඳයි අපි කියලා බලමුකෝ කියලා පස්සේ ඉතින් එච් එච් බණ්ඩාර කියලා එක්නා තමයි මේ හොඳ සංගීතඥයෙක් අද ජීවතුන් අතර නැහැ මේ එයා තමයි යගේ මේ සර්පිනාව ඇත්තිය එයා තමයි වාදනය කළේ මට ගහලා පෙන්නුවා මේ නාඩගම් ගීතයක් ඒක මට ගීතේ මතක නැහැ පතල මේ දඹ දීව කිතු ගොස පත මීන ඔන්නේ මට හරි අයියෙන් කියන්න ඕනේ පස්සේ මං කිව්වා ඒ විදිහටම කිව්වා පස්සේ මේගොලු හරි ගීත නම් ගායන්න පුළුවන් අපිට හම්බ වෙනවා හොඳ ගීත රඟපෑම කොහොමද මං කිව්වා ඉතින් එකත් ඉතින් කරලා බලමු පස්සේ හා හොඳයි මේක මේ තියෙන ශෛලිගත නාට්‍යයක් ඒකේ වචන කියන්න ඕනේ මෙහෙමයි මේ එතකොට ඇදලා පැදලා කියන්නේ ඉතින් තාලිකට කියන්න තියෙන්නේ ගමන් තාල තියනවා යන්න ඕනේ මේ යන්න ඕනේ මං ඉතින් අර කියපු විදිහටම ගමන් තාල ගිහිල්ලා පෙන්නලා අර විදිහටම මේ ඇඟේ තියනවනේ මේක ඔව් ඒක පෙන්නවා ඔව් හරි අපට ඕනේ කියලා හම්බුණා කියලා එදා ඉඳලා මම බිම්බිසාර මහලු බිම්බිසාර රජු වගේ චරිතය රඟපෑවේ. දැන් මහලු චරිතයක් රඟපානවා කියන්නේ ඉස්සරලා මට හම්බුනේ මහලු රඟ චරිතය රඟපාන ඉතින් මොකක් හරි කමක් නැහැ කොයි දේ තනපාන්න පුළුවන්නේ. මට අද උදත් ඉතින් කොයි දේ තනපාන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ මම ඒක බැහැ කිව්වෙත් නැහැ මොකක්වත් නැහැ මට හම්බෙච්ච අවස්ථාව ඒක මම ඒකෙන් මම ප්‍රයෝජන ගන්න දෙපේ. මම ඉතින් හොඳට පුරුදු පුහුණු වෙලා තරඟයට ඉදිරිපත් වුණා ඒ කාලේ තරඟේ තිබුණේ ශෛලිගතයි තාත්විකයි කියලා අංශ දෙකකින් තිබුණේ. ඉතින් ශෛලිගත අංශයට හෙන්රි ජයසේනියන්ගේ කුවේණී නාට්‍යයයි අපේ අජාසත්ත නාට්‍යයයි ওই දෙක විතරයි ඉදිරිපත් වෙලා තිබුණේ. ඕන්න හොඳ තැනකට ආවා. අජාසත්ත නාට්‍යයයි හෙන්රි ජයසේනියන්ගේ කුවේණී වේදිකා නාට්‍යයයි. අපි පුරුදු පුහුණුනේ දෙගොල්ලම ඔය මේ රොයල් ප්‍රයිමරි ස්කූලේ පන්ති කාමර දෙකේ අර සුගතදාස මහත්තයා උදව් කළා කියනවනේ ඒ කාලේ නාට්‍ය පුහුණු වෙන්න නේද ප්‍රයිමරි ප්‍රින්සිපල් හිටපු හරි දැන් මේකත් එක්ක ඔබට ඉඟියක් ලැබෙනවා ඊළඟට අපි මොන වගේ පැත්තකටද මේ අපේ කතා ලතාව හරවන්නේ කියලා ඊට කලින් තවත් ගීතයක් රස විඳින්න आले बंद मागे रम्य वन आले बंद मागे रम्य वन मे सोनी मल मगदी तल आले बंद मागे रम्य वन हे आले बंद मागे रम्य वन और दो सतक दुकीन मेवर गल में माम और दो सतक दुकीन मेवर गल में माम गतलंदुन मगे अगे रूपे बो अगे गतलंदुन मगे अगे रूपे बो अगे आले बंद मागे रम्य वन आले बंद मागे रम्य वन යන්නට ගමට මෙදීන මව්පියන් දකින්න ලෙසේන යන්නට ගමට මෙදීන මව්පියන් දකින්න ලෙසේන දෑගිලසට
gena yami rasa kewum tagi lesata man gena yami rasa kewum ale bende mage ramye wan ale bende mage ramye wan wan බලාගෙන හිටිය අර කාලා බීලා කියලා ගයද්දි අර කිව්වා වගේ දැනුත් වේදිකාවේ එහෙම දුන්නොත් නිකන් අර අපෝයි කියන්න පුළුවන් කැවුම් කඩත් කරේ තියාගෙන ඕන්නම් එහෙම රඟපාන්න පුළුවන් නේද දැන් පිටින් තවම හඬ තියෙනවා තවම කටහඬ තියෙනවා ජවයක් තියෙනවා දැන් අපිට පුළුවන් අර අර කුවේණි කතාවට යන්න ඒ කියන්නේ දැන් කුවේණියේ වේදිකා නාට්‍යයේ ඔබ පූරකගේ චරිතයට එනවනේ නේද ඔව් දැන් මෙහෙමයි දැන් ඒ නාට්‍ය තරගෙන් ශෛලිකාන්තයෙන් අපි නාට්‍ය දෙක නිතිමුනි අජසත්තයි කුවේණි. ඔව්. එතකොට තාත්විකාන්තයෙන් තව නාට්‍ය තුනක් තිබුණා. ඉතින් ශෛලිකාන්තයෙන් හොඳම නළුවා හැටියට මං තීරණා. හොඳම නළුවා. හොඳම ශෛලිකාන්ත නළුවා. ඉතින් මේ මට මතකයි ඊළඟ රත්න මහත්තයා තමයි අපිට තෑගි දෙන්නේ දුන්නේ. වේදිකා ඊළඟ ටීබී ළඟ රත්න. ටීබී ළඟ රත්න මව මේ අග්‍රාණ්ඩුකාරතුමාගේ තෑග්ග කියන්නේ मम का बलापुरुत्म बलापुरुत् मम शैली हम नलुअलावे सात्विकांसेंग हम नलुअने टोनी रण सिंह आई अनुला करुणाट्य ඊට පස්සේ ඔබට ආරාධනා කරන්න හෙන්රි ජයසේන මහත්මයා එන්න කුවේණිය කරන්න කියලා. ඔව් ඔව් දැන් මේ හෙන්රි ජයසේන මහත්මයා කුවේණී නාට්‍ය එයා කළේ පූරකගේ චරිතේ. එයා දිග රවුලක් දාගෙන ලෝගුවක් දාගෙන ලස්සන සින්දු කවි වගයක් එහෙම තුන ඒකේ නාට්‍ය. ඉතින් එයා තමයි ඒක කළේ. පස්සේ මේ නාට්‍ය තරඟ ඉවරලා ටික දවසක් යනකොට මට කතා කරලා කිව්වා වරක් සොයා පුළුවන් නම් එන්න මේ මගේ මේ නාට්‍ය පූරකගේ චරිතය කරන්න. මට ඕකෙ තෙන් ওই තරම් රවුල් දාගෙන ඔය හුඟක් යනවනේ රට රට හැම තැනම යනවනේ නාට්‍ය පෙන්නන්න. ඉතින් ඕකට අමාරුයි මට මගේ. මං කිව්වා රයිට් රයිට් මං එන්නම් කියලා. පස්සේ මම ගිහිලා පූරකගේ චරිතය කළා. ඒ කුවේණිය නාට්‍යෙන් පටන් ගන්න ඔබ සහ හෙන්රි ජයසේනයන් අතර තියෙන සම්බන්ධතාව ඊට පස්සේ හෙන්රි ජයසේනයන්ගේ නාට්‍ය ගත්තොත් අපට පුතේ මගක් නැතේ ඊළඟට මනරංජන වැඩවර්ජන මෙහෙම ඇවිල්ලා ඒක එක පැත්තකින් කූට ප්‍රාප්තිය තමයි හුණුවටේ හුණුවටේ කතාව කොයිතරම් ප්‍රසාදයක් ලැබුවද ඔබ නේද අප්පා ඒ හුණුවටේ කතාව නාට්‍ය ඉතාමත්ම ලස්සන නාට්‍යයක ඒක ඉතින් අදටත් වළංගුයි ඔව් පාසල් වල උගන්වන්නත් ගත්තනේ පාසල් විෂයක් හැටියට निष्पादकुमा उदय तेन्नगोन इस्कोल होरनट हुनुवटे वेदिका नाट्यावयं पस्से गिहिल्ल बलपु वद्दकी मातेक बहुम रसकरकुवा उबट मतकै उबट तवम वचन मतकै नेद अर ऐतेक समयेक ऐतेक युगेक युगेक
බලමු දැන් මම ගා කාලෙකින් කරලා නැහැ දැනුත් නාට්‍ය රංග දක්වනවා නමුත් මම නාට්‍ය නැහැ ඉතින් ඇත එක් යුගයක ලෙයින් හැවුන සමයක කෞකාස්කි නගරයක සාපලත් නගරයයි නම් වූ විසුවායුවරාජයෙක් ජෝර්ජි අබශ්විල්ලි ඔහුගේ පුදුම නම විය රූමත් බිරියකු දරුවෙක්ද පුෂ්ටිමත් සිටියාලු මේ රජු හට ගෘසීනියාවේ වෙන කිසිම සුරෙකුට නොවූතරම් අසුන් අස්හලෙහිද යාචකයින්ද දොරකඩ බටයෝද සේවයේ පෙත්සම් කරුවෝද ගෙමිදුල මේ රජුට සිටියා ජෝර්ජි අබශ්විල්ලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු ඔහු සැපෙන් සිටියා පාස්කු ඉරුදින උදේ පවුලත් සමග ඔහුගේ සපැමුණා රජු දේව මැදුරට මමයි පටන් ගන්න එක ඉස්පිල්ලක් පාපිල්ලක් මතකෙන් ගිලිහුලෙලා නැහැ ඔබ අර කර්ටන් කෝල් එකේ වේදිකාවට නැංගා නම් පැලෙන්න පුඩි ගහන්න තිබුණා පැලෙන්න පුඩි ගහන්න එයක් වේ නම් සුදුස්සාට මයිති වී යුතුයි ඒක ලාස්ට් නැයි මේකේ පද පෙළ ඒ කියන්නේ ටෙක්ස්ට් එක එහෙම නැත්නම් ඒ නාට්‍ය පෙළ විදාත්තල දෙන නොදෙන දේ රැගෙන හෝ නොම රැගෙන පොදුවේ එහෙම ලස්සන නැහැ දැන් ඔය බ්‍රෙෂ්ට් රංග රීතිය අපි අත්දකින පළවෙනි වතාවනේ දැන් එක පැත්තකින් ඔබ බ්‍රෙෂ්ට් රංග රීතිය ප්‍රතිනිර්මාණය කරනවා අනිත් පැත්තෙන් මෙන්න සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත වේදිකානාවක් ඔව් ඇත්ත ඉතින් ලෝක දෙකක් ඔව් ඇත්ත ඉතින් ඒ වකවානුවේ මේ කිට්ටුවම තමයි මට සරච්චන්ද මේ සර් කතා කළේ මේ මනමේ නාට්‍යයේ පොතේ ගුරුවරයාගේ චරිතය කරන්න කියලා මොකද මේ මම මුල් මේ නිෂ්පාදනයේට හිටියේ නෑනේ ඒක කලේ යුනිවර්සිටි එකේ ඉන්නේ පිරාදෙනිය මේ විශ්වවිද්‍යාලයේ ළමයි නිකලි බෙන් සිනමාන එඩ්මන් විජේසිංහ ත්‍රිලීෂියා ගුණවර්ධන සෝමලතා සුබසිංහ ඔයාදී සෝමලතා හිටියේ නෑ ඒකේ මුල් එකේ හිටියේ නෑ 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 හැබැයි ඒ ගෝල කණ්ඩායමනේ ඔව් ත්‍රිලීෂියා එතකොට ත්‍රිලීෂියා අබේකෝන් ත්‍රිලීෂියා ගුණවර්ධන පස්සේ බැඳ ඉතින් ඒගොල්ලෝ තමයි නාට්‍ය හිටියේ මේ පොතේ ගුරාගේ චරිත කරේ ශාමන් ජයසිංහ එතකොට දැන් ශාමන් ජයසිංහ පරිපාලන සේවයේ උසස් නිලධාරියෙක් පරිපාලන සේවයේ එයාට පත්වීමක් ලැබිලා එයා ජීඒ වෙලා ගියා පොළොන්නරුවට ගාර්මන්ට් ඒජන්ට් ඒ ගියාට පස්සේ මේ නාට්‍යයට එන්න අමාරු යට රාජකාරී කටයුතු නිසා එයාට නාට්‍යයට එල රඟපාන්න බැරි නිසා මේ ඒ වෙලාවේ තමයි මේ මහාචාර්ය සරච්චන්ද්‍රතුමා මට කතා කරලා කිව්වේ වරකකොඩ එන්න මයි මනමේ නාට්‍යයේ මේ පොතේ ගුරාගේ චරිතය කරන්න කියලා. ඒකට මග පෑදුනේ අපි අර කතාව පටන් ගන්න කියපු. අන්න හරි. සිද්ධිය. ආව අන්න හරි. ලයිට් නැතුව ඇවිල්ලා මහාචාර්යතුමාව නතර කරලා සිද්ධිය. ආව අන්න හරි. ඒ ඇඳුනුම්කම දැන ඇඳුනුම්කම තිබුණේ ඔව්. දැන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් යටතේ ඔබ ඊට පස්සේ සිංහබාහු නාට්‍ය ඊට පස්සේ ලෝමහංස ලෝමහංස ප්‍රේමතෝ ජායති සූකෝ එතකොට මහාසාර කපුවා කපූති දැන් හෙන්රි ජයසේනයන් සහ ඊට පස්සේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියන්නේ නාට්‍ය ගුරුකුල දෙකක් නියෝජනය කළේ කොහොමද මේ ගුරුවරුන් දෙන්නෙක් විදිහට සැලකුවොත් කොහොමද දෙන්නා දෙන්නම හරි දක්ෂයි නිතින් දෙන්නම ඒ ඒකේ ඉහළම හිටපු දෙන්නෙක්නේ ඉතින් අපරාධෙම ඉතින් මට කියන්න මේකක් නැහැ දෙන්නම ඉතින් එකලා මං හොඳට වැඩ කළා. ඔව් මං කියන්නේ කොහොමද මේ තමන්ගේ පාත්‍ර වර්ගය තමයි වෙනතන තමන්ගේ මේ කාස්ට් එකේ අයව අර උපමට්ටම් කරේ කොහොමද දෙන්න? ඒගොල්ලොද? ඔව් මෙතඩ් එක වෙනස් වෙන්නේ නැති නේද දෙන්නගේ නේද? ඔව් නෑ. ඉතින් ඒ මෙහෙමයි දැන් හෙන්රි ඉතින් බොහොම මේ වැඩි කලබල නෑ. ඒ වගේම තමයි සරච්චන්ද්‍ර මහත්තයත් කිසිම කලබලයක් නැහැ කිසිම කේදයක් නැහැ යමක් කියනොනම් ළඟට ඇවිල්ලා හිමීන් කියනවා මිසක් අය කෑ කුසන් ගහලි මොකක්වත් නැහැ ඉතින් දෙන්නගේ මේ ඒ ගතිගුණ තිබුණා ඉතින් ඒ නිසා ඉතින් අවල අවුලක්ුන් නැහැ යම් කිසි තැන අපි හරි හසන්නත් ඕන තැන්වල අපි ගැල්ල හරි ගැස්සුවා මේක මේ විදිහට නෙවෙයි මේ විදිහට කරන්න මේ විදිහයි කියන්න ඕනේ මේ විදිහට එහෙම කියලා කිව්වහම ඉතින් අපි අපිට ඒක කියන එක තේරෙනවනේ ඉතින් අපි මේ විදිහට කරා දැන් ඔය අතරේ ඔබ දානන්ද ගුණවර්ධනයන්ගේ ජසලෙන්චිනා
යසයාසල් එන්ජිනේරගේ ජසයා මම. ජසයා මමයි. ආ මම ජසයා. ඔව්. ජයනන්ද ගුණවර්ධන මගේ මේ මාගේ ක්ලාස්මේට් මගේත් එක්ක එකට ඉගෙන ගත්තේ ආනන්ද විද්‍යාලේ. ආහා. මගේ පන්තියේ. ඒ කාලේ ওই නාට්‍ය වල කරලා නැහැ. යා නාට්‍ය කරලා දෙකි පෙරදෙන යුනිවර්සිටි එක ගියාට පස්සේනේ මගේ මගේ මේ මේ එක මගේ එක එක පන්ති ඉගෙන ගත්තේ. ඒ දවස්වල දා මේ බොහොම නිමිච්ච මිනිස්සේ. අපි ඉතින් ටිකක් කොල්ලෝ ටිකක් දඩබර කොල්ලෝ ඉතින් හරියට ඉන්නවා ඉස්කෝල වල. ඉතින් මාත් ඉතින් ඒ තරම් නිමිච්ච මිනිහෙක් නෙවෙයි. ඉතින් එයාට කොල්ලෝ කියන්නේ නංගි කියලා. ඒ තරම් දුනවාද? ඔව්. ආ නංගේ කියලා තමයි කතා කරන්නේ. ඒ තරම් නිමිච්ච මිනිස්සයා. හා හා. වැඩි කතා බහක් කොහෙත්ම නැහැ. ඉතින් එයාගේ වැඩේ කරා. පොත් ටික ගෙනියන්නේ හරිය ගෑන් ළමයි ගෙනිනවා වගේ මෙහෙම. අර ගෑන් ළමයි මෙහෙම පඩ බඳ ගන්නේ. පොත් ටික ගෙනෙත් එහෙම. හැමතිස්සෙම යම් කිසි කල්පනාවක තමයි ඉන්නේ. අපි මට අපි හොඳට මේ නොටිස් කරපු එකක් තමයි යා අපේ පන්ති තිබුණේ මෙහෙම කොරිඩෝර එකේ මෙහෙම මෙහෙම පන්ති තිබුණේ. ඉතින් අපේ පන්ති එයා එනවා පන්තියට ඇවිල්ලා හැම තිස්සෙම උඩ බලාන පන්තියේ පහු කරගෙන යනවා. ඉතින් අපි ඕක බලාගෙන ඉන්නවා. හේතුවක් දානන්ද හේතුවක් හිතාගන්න. ඒ හේතුවක් නෙවෙයි යා යම් කිසි දෙයක් ගැන කල්පනාවෙන් යන්නේ. ඉතින් ආ පන්තිය මග ඇරෙනවා. මග ඇරෙනවා. පස්සේ ගියම ආ කියලා පස්සමයි එන්නේ. එයාට පන්තිය මතක් වෙන්නේ ගේ මම පාස් කරලා ගියන් පස්සේ. කියන්නේ හැම විටම මොකක් හරි බර කල්පනාවකයි ඉන්නේ. බර කල්පනාවකින් ඉන්නේ. ඒක ඒ පසු කාලිකත් එයාට තිබුණා. දැන් ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කළානේ. සේවය කරනකොට මේ සමහර දවස් වලට ස්ටුඩියෝ එක වහලා යතුරු සාක්කුව දාගෙන ගෙදර යනවා. ඉතින් ස්ටුඩියෝ මේ අරින්න බලපහම යතුරු නැහැ. පස්සේ බලපහම එයා ගෙදර අරන් ගිහලා යතුරු. එක දවසක් එයාගේ කාර් එක තියදී තව කෙනෙකුගේ කාර් එක අරන් ගිහිල්ලා. එහෙමත් යනවා. एक दस यान गाम पहानी या यान वालू मे मे गाल किस पत्ती कार के लोग चारित्या हम विटम परिकल्पन लोक कहती है ओ ओ हरी सुंदर है किसी कल बलिया किसी में देख नहीं दंग एहम बलुआ मैं उब बला एक पत्ते कि हेनरी जयसेन अंगे लोकधर्मी नाट्य रीतिय गुरुकोटगत नाट्य वाल रंग पा अनेक पत्ते महाचार सरचंद्रे नाट्यधर्मी रीतिय गुरुकोटगत ඒත් එක්කම ගැමි රංග රීතියට සමීප දයනන්ද ගුණවර්ධන යන්නේ වේදිකාවෙත් ඔබ ඉන්නවා හිටියා ඔව් මේක ලේසි වැඩක් නෙවෙයි ලේසි නෑ ඉතින් ඒ වුණාට ඉතින් කළා හොඳට කළා ඔව් මට ඉස්සෙල්ලා ජසයා කළේ හේවගී කියලා ගුණසිරි හේවගී කියලා ඒත් ආණ්ඩුවේ නිලධාරි මහත්මියට නුවරට ට්‍රාන්ස්ෆර් එකක් ලැබිලා ගියා ඒ ඊට පස්සේ තමයි දයනන්ද මාව ගත්තේ ඊට පස්සේ ඔය 80 දශකයේ කියන්නේ 80ේ මුල් කාලේ ඔබ යනවනේ ජීවිතේ මහගිරිදම නගින්න අමාරු නිසා ඔබ යනවා සෞදියට රට රැකියාවකට යනවා ඒ ගිහිල්ලවිල්ල ආචාර්ය ජලත් මනෝරත්නයන්ගේ මහගිරිදමෙත් රඟපානවා මහගිරිදම රඟපෑවා ඔව් ජලත් මනෝරත්නගේ නාට්‍ය ගණනාවක් තියෙනවනේ ඔව් තාමත්ම තන ශ්‍රේෂ්ඨ නාට්‍යනේ ඔක්කොම මම කිව්වද ඒ කාලේ ඔබ පොඩි අර විරාමයකට පස්සේනේ ඇවිල්ලා මහගිරිදමට සම්බන්ධ වෙන්නේ නේද මහගිරිදමට සම්බන්ධ වුණේ රට ගිහිල්ලා ඇවිල්ලා නේ නේ මට ඒක හරියටම මතක නැහැ 82 විතර වගේ ඔබ රට යන්නේ නේද ඔව් 82 තමයි මම රට ගියේ ඔව් ඊට පස්සේ තමයි මහගිරිදමට සම්බන්ධ වෙන්නේ ඔව් ඔව් හරි මට හිතෙනවා ඔව් 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 හරි ඉතින් මහගිරිදමට මාවත් ගත්තා ඉතින් තින්දු හැමක් කියන්න තිබුණානේ ඉතින් ජයලත් මනෝරත්නති මාත් එක රඟපාලක් තිබුණේ වසායනකොට දැන් මම රට ගියන් පස්සේ ජසයා කලේ යානේ මම ජසයා එයාට බාර දීලානේ ගියේ එයා ජසයා ඊට පස්සේ මහා සාර නාට්‍යෙත් මගේ රජුරුවන්ගේ චරිතය එයා කළා මගෙන් පස්සේ ඔව් තවරවල් රංගල පදමේ මම නියෝජ්‍ය අධ්‍යක්ෂ හැටියට කටයුතු කළා ඒකෙන් අසුනාමත් මගේ තනතුරට පත් වුණේ මනෝරත්න ඒ කියන්නේ ඔබේ අනුප්‍රාප්තිකයා වුණ අවස්ථාව කිහිපයක මනෝ ඉතින් ඒ දැනුවත්කම තිබුණා. දිගටම දැන හැඳුනුකම ඉතින් ඒ යාළු මිත්‍රකම දිගටම තිබුණා. ඉතින් මේ ඔය මහගිරිදඹ අපි එකක් දවසක් ගියා මෙන්න මේ පිටිසර පත් එකට පෙන්වන්න කියලා. මට ඒක නවත් මතක නැහැ ඒ ගමේ. මේ ඔන්න ඔය මේ නාවුල තියෙන්නේ මාතලේ. ඔව් නාවුලින් හැරිලා යන්න ඕනේ. ඇලහැර පැත්තට යන්න ඕනේ. කාරි පිටිසර ගම්මානයක්. එහෙ මේ ප්‍රසිද්ධ කරලා තිබුණේ මුවන් පැලස්සේ කෝරළේ මහත්තයා රඟපානවා මහගිරි දමි කියලා. මේ දැන් 80 දශකේ. ඔව්. ඔව්. 80 දශක වෙද්දිත් අර 60 දශක පටන් ගත්ත මුවන් පැලස්සට තිබිච්ච ජනප්‍රියත්වය. එතකොටමත් යනවනේ මුවන් පැලස්සට. අදත් යනවනේ. ඔව්.
ඒ මිනිස්සු ඉතින් මේ නාට්‍යයක් කිව්වහම ඒගොල්ලන්ට කිසිම තේරුමක් නැහැ. මොකද්ද නාට්‍ය මේ ගම් මේ පිටිසර බද ගම්මානයක්. ඉතින් ඒගොල්ලෝ ඉතින් මේ හයහමාට කිව්වට හයහමාට ආවේ නැහැ කිසි කෙනෙක් නාට්‍ය බලන්න. වේදිකාවක් හදලා තිබුණේ. පස්සේ බෑග් දෙකමාරක් දෙකක් විතර යනකොට හුළුවතු බැඳගෙන ඉතින් ආවේ බැඳගෙන ළමයි බමයි අරගෙන පැදුරු අරගෙන තමයි ආවේ. ඉතින් අර නාට්‍ය බලන්න එහෙම යන්නේ අර ඒ කාලේ ඉතින් පන්සල් වලත් යන්නේ ඔහොමනේ. ආවා ඉතින් පස්සේ ආවට පස්සේ වුණා අපි අටට අටට පටන් ගත්තා අපි නාට්‍ය. ඉතින් මේ නාට්‍ය පටන් අරගෙන මහගිරි දඹේ නගිනවා කිකේටි අපි නාට්‍ය පටන් ගන්න මිනිත්තු 10ක් 12ක් යනකොට ටිකක් මේගොල්ලෝ බලන්න ඉඳලා ටිකක් නොසන්සුන් වෙන්න පටන් ගත්තා. කසු කුසුවක් ආවා. පස්සේ එහෙම මේ නාට්‍යයට අවධානය යොමුන්න මේ කෝ ඔය කෝ කෝරළ මාත්‍ය කෝ මුවන් පැලස කෝ මුවන් පැලස කෝ මුවන් පැලස අපි ආට අපට ඕන මුවන් පැලස ඕ මොකද්ද ඔය නාට්‍ය අපට ඕනේ හරි මේක කෑ කස්සන් ගන්න පටන් ගත්තා. ඊට පස්සේ නාට්‍ය නතර කළා. පෙන්නන්න බැරි වුණා නාට්‍ය. පස්සේ මනු මට ඇවිල්ලා කිව්වා වරක් සැයියා දැන් මොකද කරන්නේ? මනු මොනවා කරන්නද මේ මිනිස්සු ඉල්ලන්නේ කෝල්ලේ මාත්‍යන්නේ මුවන් පැලස මං කරන්න මුවන් පැලස මං ගිහිලා මුවන් පැලස පටන් ගත්තා මේ මම මුවන් එකේ කරින්නේ මං වරිනවා ඕකෝ ඔක්කොම කොල්ල නැති ගහේ මං මේ කියලා මං පටන් ගත්තා ඕ ගලප්පුඩි ගාලා මට සල්ලි ගෙනල්ලා දෙනවා මම වේදිකාවට එනවා මම ඉඹ ගන්නවා වර්ධනය සිද්ධි අපිට ඕනනම් අර ලිට්මස් කඩදාසියක් බවට පත් කරගන්න පුළුවන් මේ වගේ සිද්ධි. අපි තවත් ගීතයක් විඳිමු. සංගීත සිංහල ද්වීපේ මා වාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ පිනවන්ට සවන් ඇසුවන් කිසුදි සංගීත සිංහල ද්වීපේ මා වාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ සංගීත සිංහල ද්වීපේ මා වාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ රංගේ රංගේ මාකෙන්තේ දිනවන්ට සවන් ඇසුවන්ගේ සුනි සංගීත සිංහල වීපේ මා වාගේ උගත් මේ කාලේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ ශාස්ත්‍රයක් නැත්මෙයි නොදකින් නරීවාදන් පුරා පල්ලෙන් පෙරෙන්න්නා දැන් ඉළංගේ රංගේ මාකෙන්දේරි පිනවන්ඩ සවන් ඇසුවන්ගේ සුඳින් සංගීත සිංහල ද්වීපේ මාවාගේ
ඊර්ෂ්‍යා ජනාදරයටපත් ජනා ජනනාත්වර කාගුඩ ඉතාම කදිමට කියන ප්‍රාසංගික බව උපරිමව තිබුණා අනිත් එක දැන් තාල වාද්‍ය ශිල්පීන් දෙන්නෙක් තාල වාද්‍ය විශාරදයන් දෙන්නෙක් එක පැත්තකින් විශාරද මනෝජ් පීරිස් අනිත් පැත්තෙන් විශාරද ජනනාත්වර කාගුඩ සහ මේ වාද්‍ය වෘන්දය එකතු වෙනන් පස්සේ තකට තකේ දින් නේද වරකගුඩ මහත්මයා දැන් අපි එන්නේ අර ගුවන්නේ රඟපාන හඬ නළුව දිහාවට මගේ කියවල තියෙන විදිය හරිනම් 1963 අවුරුද්ද නේද මුවන් පැලස පටන් ගන්නෙ ඔව් 63 අවුරුද්ද තමයි මුවන් පැලස පටන් ගත්තේ මට මතක හැටියට මාර්තු මාසේ වගේ එහෙම බැලුවොත් 63යි 7යි 40 70යි හරිද එතකොට 47යි 2000 වෙනකොට 57ක් ඉවරයි දැන් 20ක් වෙනවනේ 67ක් එතකොට 57 57 ඔව් 63 නේ 63 63යි 30යි ඔව් ඔව් 57යි මේ 58 වෙනි අවුරුද්ද 58 වෙනි අවුරුද්ද ඒ කියන්නේ කෝරළේ මහත්තයාගේ වයස එහෙම බැලුවොත් 58 plus plus නේද ඔව් කොහොමද කොහොමද මේකට මේ අනුපාණු සකස් වෙන්නේ කට්ටිය එකතු කරගත්තේ කොහොමද ඔබට ආරම්භය ලැබෙන්නේ මේ මාවත් ගත්තේ රචක වෙන නිෂ්පාදක රචක හිටියේ මුදලිනායක සෝමරත්න මහත්මයා වෛද්‍යවරයෙක් හිටුවා නේද ඔව් මේ හෝමියෝපති හෝමියෝපති වෛද්‍යවරයෙක් ડોක්ටර් අපි ડોක්ටර් සෝමරත්න කියලා කියන්නේ දැන් මේ දවසලිනේ ඇමරිකාවේ ඇමරිකාවේ ඉන්නේ 70 ගණන් වල ගියා නේද ඔව් 71 ගියා ඉතින් මේ හරියට 71 JVP කැරළේ දවසේ ගියේ අප්‍රේල් 5 අප්‍රේල් 5 වෙනිදා ගියා ඉතින් මේ එයා ඔක ලියලා හිටම් මේ නිෂ්පාදනය කරන්න ගුවන්විදුලියට ලෑස්ති වෙලා මේ නළුන්ඩියන් තෝරනකොට මටත් මාවත් මම පැනල් එකේ ඉන්නවනේ ඔව් කියන්නේ හඬ නළුවන් විදියට පැනල් එකේ ඒගොල්ලන්ගේ ශිල්පී පැනල් එකේ පස්සේ මටත් කතා කරලා අයියා මේ එන්නකෝ වරක් මේක කරමු කියලා පස්සේ මාව ගත්තා ඉස්සෙල්ලාම මොකද තියෙන්නේ මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව කාලේ ඉංග්‍රීසි මේ මහේජන්ත මහත්තයෙක් මේ යනවා මුවන් පැලස කියන ගම හොයාගෙන යන්න යනවා මේ වැද්දෝ ගැන හොයලා බලලා ඒගොල්ලෝ ගැන මේ මේ පොතක් පරීක්ෂණයක් ඒ යන ඒ ගමනට ඒ මුල්ම ඉංග්‍රීසිකාර මේ මේ ඒජන්ත උන්වහන්සේගේ මේ මේ චරිතය තමයි මට දුන්නේ හා හා මම කැඩිච්ච සිංහල කතා කරන්නේ ඔව් ඉතින් මං කණ්ඩායමක් එකව කරගෙන මාස දෙකක් තුනක් විතර යනවා මේ ওই ගමනේ යනවා මුවන් පැලසට යනකම් ඒකේ දෙබස් ඩයලොග්ස් එම මතක නැතු වෙයි මං එහෙම නික නික අපි රාසයියා කියලා දෙමළ චරිතයක් එමු තුනා මේ රාසයියා මට බොම තාලෝසයි තමයි නේ මොම මුවන් පැලස කියන ගාම තයාද මාමේ මේ ආලා තිනෝ වැදෝ වැදෝ ගැන වැදෝ වැදෝ වන අපි අඬෝ නැ ගිලා හම්බ වෙන්ට හා ඔකම ලැස්ත කරගට අපි හෙට උදේ පාන්දරම අපි අත් වෙන්න ඕනේ අය ඔකම කලබන සෑරම ලැස්ත කරගන්න ඕනම ඒ සුද්දා ඊට පස්සේ ඔබට ලැබෙන ආරච්චි චරිතය ඒක කෝරළේ මහත් වෙන ඔයි එක්කම කෝරළේ මහත්තයත් පොඩ්ඩක් අපිට මවල පෙන්නන්නකෝ දැන් ඕක ගිහිල්ලා මුවන් පැලස ගමට යනවනේ ගමට ගියාම ගමේ චරිත ඔකට නාට්‍යයට එකතු වෙනවා ඒකේ තියෙන ආරච්චිල කෙනේ ආරච්චිලගේ මේ බිනිඳ එතන හාමි එතකොට වෙදගුරුන් ආන්සේ එතනින් ගියාම වෙඩි කාර්යා ඒ වගේ චරිත කීපයක් ඔය වුණා පස්සේ මුදලංග සුමරත්න මහත්මයා මට මගේ තුල පොලිසියනේ ඔව් ඒක වරක් මේ ආරච්චිල කියන්නේ ඒ ටිකක් රජයේ හොඳ අම්බිර චරිතයක් ඒ කාලේ ආරච්චිල කිව්වහම ඉතින් බොහොම වැදගත් මිනිස්සුනේ ටිකක් කටහඬේන බර කරලා පුළුවන් නේද කතා කරලා මම ස්ක්‍රිප්ට් එකෙන් මම ඉතින් කතා කරලා පෙන්නුවා හරි ඒක තමයි මට ඕනේ හරි ඔය හරිද පස්සේ එදා ඉඳලා මම ආරච්චිලයි අර සුද්ධත් කරනවා ආරච්චිලත් කරනවා ඔය දෙක ටික කාලයක් යනකම් මාස 3-4ක් යනකම් මාර්ලින් මාට කෙරීගෙන ආවා ඒක දිගට පස්සේ
මේ කතාව මුවන් පැලස්ස ගමේ කතාවකට පෙරළුණාට පස්සේ අර අර සුද්දාගේ චරිතය හිමින් ගිලිලා ගියා. මැකිලා ගියා. මැකිලා ගියා. පස්සේ දා ඉන්නලා මම ආරච්චිලා. 71 මුදුනායක සෝමරත්න මහත්මයා අවුරුද්දට මේ 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 කලබල කලබල කාලේ ගියා මේ ඇමරිකාවට. ඔව්. නිත්‍ය ප්‍රදින්චෙටම ගියා දාලම ගියා ලංකාව. ඊට පස්සේ ඕක අපේ ගුරු දේවිස් ගුරුගේ මහත්මයන් මේ දවස්වල මේ මේ ස්වාධීන රූපාහිනිය ආරම්භ කරන්න මුල් වෙච්ච මෙහාට මෙහෙට එන්න ඉස්සෙල්ලා ගුවන්විදුලියේ හිටියේ අපි මේ නම් සීපත් කරන හැරිම ගෞරවයෙන් ගෞරවයෙන් පිළිසවත් කරන්න අත්වාසි මොහොත මහත්තයෙක් ඉතින් ආයේ ඒකේ කියලා වැඩක් නැහැ ඒක ඉතින් යෙලිම සීපත් කරන්න ඕනේ හොඳ හොඳ මේ මේ පොලයක් තිබ්බ හොඳ වැඩ වැඩ කරපු හොඳ එක්කෙනෙක් පස්සේ එයා කිව්වා මේක මේ සෝමරත්න ගියාට අපි මේක නතර ගන්න ඕනේ අපි මේක කරගෙන යමු මේක ඉතාමත්ම මේ මේ ජනප්‍රිය නාට්‍ය දැනට තියෙන ගුවන්විදුලි නාට්‍ය නාට්‍යම කරගෙන යන්න ඕනේ කියලා මේ දෙක තුන් දෙනෙකුට කිව්වා මේ මේ ස්ක්‍රිප්ට් එකක් ලියලා එයාට දෙන්න කියලා බලන්න කවුද කාටද ලියන්න පුළුවන් කියලා වික්‍රමගිල් එක්කෙනෙක් ගැමුණු විජේසූරිය ධර්මශ්‍රී මුණසිංහ මේ කට්ටියටම ලියන්න කිව්වා පස්සේ ඒගොල්ලෝ ලියලා ලියාගෙන ආපු එක බලලා හිටන් මෙයා තෝරගත්ත වික්‍රමගිල් වික්ටර් ඔයා ලියන්න මුවන් පැලස අද හිටලා දිගටම කරගෙන යන්න පස්සේ තමයි වික්ටර් ලීවේ වෘදු 25කට අධික කාලයක් ලිව්වා වික්ටර්. එයා මැරෙනකම්ම ලිව්වා. ඔව්. ඊට පස්සේ ශ්‍රීනිමල් පద్මකුමාර මහත්මයාගේ මරණයෙන් පස්සේ ශ්‍රීනිමල් පద్මකුමාර ගජබණ්ඩ කියලා චරිතයක් කළා එයා. ඉතින් එයා තමයි ඊට පස්සේ ලියන්න පටන් ගත්තේ. එයා අවුරුදු 17ක් 18ක් විතර ලිව්වා. මේකත් අර මහා වංශය වගේ අදටත් ලියවෙනවා. ඔව්. එතකොට දැන් අර සුද්ද කොහොමද කෝරළේ මහත්තයා උනේ ඔය ඔය හඬ පෙරලිය පොඩ්ඩක්. දැන් මෙමයයි. දැන් මං ආරචිලෙනි කරගෙන ආවේ. දැන් ඔය වික්ටර් මිගෙල් ලියන්න පටන් ගත්තට පස්සේ සෝමරත්න මහත්මයා එහෙ ඇමරිකාවට ගිහිල්ලා මේක මේ එයා කැමති වුණේ නැහැ එයාගේ නාට්‍ය වෙන කෙනෙක් කරනවට ලියනවට එයා මේකට මේ විරුද්ධ වෙලා ලියුම් එහෙම එවුවා මේ ගුවන්විදුලි ගුරුගේ මහත්තයාට කියලා එයා කිව්වා නෑ 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 මේක එයාගේ අයිතියක් කියන්න බෑ මෙතන අපි එයාගේ ස්ක්‍රිප්ට් එකට අපි එයාට සල්ලි ගෙවලා තිනවා මේක අයිතිය තියෙන්නේ අපට බය නැතුව ලියන්න කිව්වා හැබැයි කොයි එකටත් මේ චරිතවල නන් ටික පොඩ්ඩක් අපි එහාට මෙහාට කරමු චරිත එහෙම ගන්න ඒ නිසා අපි චරිත ටිකක් එහාට මෙහාට නන් ටික වෙනස් කරමු කියලා ආරච්චිලා කෝරළේ කෝරළේ මහත්තයා කියලා ඒ කියන්නේ උසස් වීමක් තානාතර ඒ මහජන්තු උන්වහන්සේට බොහොම පැහැදිලා මගේ රාජකාරිය ගැන ආරච්චිලගේ උසස් වීමක් ලැබෙනවා කියලා ඔන්න කෝරළේ චරිත මහත්තයා කෝරළේ වුණාට පස්සේ එතන හාමි මැණිකේ වුණා දැන් ඉතින් ලොකු චරිතයක්නේ එතකොට ඔතනට අලුත් චරිතයක් මේ ගෙනාවා පිනා පිනාගේ චරිතය වෙද ගුරුන්නාන්සේ වෙන නමකින් ආවා ඩිංගි ගුරුන්නාන්සේ කියලා එහෙනම් ගුරුන්නාන්සේ මං ගොහිලා එඤ්ඤංකෝ කන්දිටේ යහන්තුරංග පිහිටයි ගොහින් එන්ට පිනා පිනා මොන පිනේද කොරළේ උන්නේ තනිපන් ගොළුමනේ මේ පැත්තට ආවේ නෑ නෑ ගුරුන්නාන්සේ මේක මාත් එක්කලා මාවන්නේ මේ කඩුල්ල ගාවට එනකම්ම මේක කොහාටමක බෑ වුණාද මන් දන්නේ නෑ පාර පිනා මෙහාට වර පිනා කොරළේ මහත්තයා මම මෙහේ ඕ මං කීවේ ගුරුන්නාන්සේ ඈ බොල තෝ මා එක්කලම කඩුල්ල ළඟට එලා කොහාටද බොල මග බෑ වුනේ ඈ කොරළේ මහත්තයා කඩුල්ලෙන් ඇතුල් වෙලා පහන් පැල පහු කළා විතරයි මම මෙතන නැවතුණා හැබැයි අද මුකුත්ම මට ඇහුනේ නැන්නේ මන් තොට කියලා තිනෝ නේද අපි කියන දේවල් හැංගිලා අහගෙන ඉඳපයි කියලා නෑ මෙහාටර මෙහාටර ඉදිනෝ රිජෙන්ට තමයි තොට ගහන්න ඕනේ වර අපි එන්නම් ගුරුනාන්සේ දැන් මේ මේ සියලු චරිතය කියන්නේ රත්නාවලී කැකුණු වෙල මහත්මිය ඊට පස්සේ ගැමුණු විජේසූරිය මහත්මිය මේ සියලු දිනාගේ හඬ පිළිබඳ මතකයන් විතරයි නේද අපිට තියෙන්නේ අපි මේ සියලුම දෙනා ඊටාම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ මතක් කරන්නේ අත්ත වශයෙන් මේගොල්ලෝ ඊටාමත්ම දක්ෂ ශිල්පීන් ශිල්පිනීන් අත්ත වශයෙන්ම මම දැන් මේ මේ අපි රත්නාවලී කැකුණු වෙල මහත්මිය අවුරුදු 50කටත් වැඩි කාලයක් මාත් එක්ක එක දිගටම මේකේ මගේ බිරිඳ හැටියට රඟපෑවනේ සමහර වෙලාවට ප්‍රේක්ෂකයෝ හිතුවේ රසිකයෝ හිතුවේ ග්‍රාහකයෝ හිතුවේ ඔබතුමාගේ බිරිඳ කියලා. ඔව් එහෙම හිතුවාත් ඉන්නවා. ඔව්. හැබැයි දැන් මේ මුවන් පැලස්ස එක පැත්තකින් ගත්තාම ඒ කියන්නේ ගුවන්විදුලියේ රජ කරපු යුගයේ උන්මාදයක් බවට පත් වුණා නේද? මිනිස්සු හොයන්න පටන් ගත්ත කොහෙද මේ මුවන් පැලස්ස ගම තියෙන්නේ? ට්‍රිප් එකක් යන්න පුළුවන්ද මේ ගමට? ඔබ වීරයෝ බවට පත් වෙන පටන් ගන්නවා නේද? ඔව් ඔව් ඔව්. ඉතින් ඕකෙන් චිත්‍රපටයක් ගණනාවක් හැදුණා නේ? ඔව්. මුවන් පැලස්ස විනරමලි විනරමලි
ඒක මුදලියංග සෝමරත්න මහත්මයාගේ අධ්‍යක්ෂකලිය. ඔව්. ඒකට සම්මාන මහ ගුඩක් ලැබුණනේ සරසයි සම්මාන 9000ක් ලැබුණනේ. ඔව්. එතකොට ඊට පස්සේ මුවන් පැලස යන නමින්ම තුනක් කෙරුණනේ. මුවන් පැලස 1 2 3 කියලා. හ්ම් හ්ම්. එතකොට කජිරා කජිරා සහ සුදු බණ්ඩා ඔන්නම චරිත ඔහොම නාට්‍ය චිත්‍රපට 6ක් 7ක් හැදුනා. ඉතින් මේ මට තමයි ඉස්ලාම ඔය ආරචිලගේ චරිතය රඟපාන්න කතා කළේ මේ 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 මූ අරුග්ගොඩ මහත්තයා. ඔව්. ඒ දවස්වල නිෂ්පාදනයේ අතගාලා හිටි මූ අරුග්ගොඩ මහත්තයා තමයි මට කිව්වේ වරක් සෙන්ද මේ අපි මේක චිත්‍රපටි ගත කරනවා මේ ඔයා තමයි ආරචිල කියලා. පස්සේ මං ඒතකොට මම චිත්‍රපටි සංස්ථාවේ කලමනාකාර චරිතයක් කරනවා. මම මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජර්. ආහහා. පාලන කලමනාකරු මම. ඉතින් මේ මේක තියෙන්නේ සෑහෙන ඈත පළාතක ඔය දකුණු පළාතේ පැත්තේ පිටිසර බද පළාතකනේ මාස 3-4ක් ගිහිලා ඉන්න ඕනේ. ගිහිල්ලා මේක රූගත කරන්න ඕනේ. මට මේ මගේ රාජකාරියේ දාලා යන්න මම කැමතිුන්නේ නැහැ. මොකද මේ චිත්‍රපටි වලට ගියා වගේ නෙවෙයි. ඕක බොහොම අවිනිශ්චිත දෙයක්නේ. අපිට එකෙන් මේ යැපෙන්න බෑ අපිට ජීවත් වෙන්න බෑ. අපිට නිශ්චිත රැකියාවක් තියෙන්න ඕනේ කියන අදහසයි තමයි මම මේ කලා ක්ෂේත්‍රයේ දිගටම හිටියේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ මේ මේ කලා ජීවිතය වගේම කුටුම්බ සංරක්ෂණය කියන එකත් ඉතාම සීරුවෙන් මාරුවෙන් කරගෙන ආවේ. කරගෙන ආවා. දැන් මේ මේ මුවන් පැලස යුගයේ තවම අපි ඉන්නවනේ. ඔව්. එතකොට ඔය කාලේ හරියට දැන් අද ඕපන් ස්ටේජ් ෂෝස් ඔපේ කියන ඕපන් ෂෝස් තියෙනවා කියලා. ආ එලිමහන් ප්‍රසංග තියෙනවා. ඔබතුළු කණ්ඩායම ගිහිල්ලා කරනවා නේද? ඔව් ඔව්. අපි මුවන් පැලස මේ මේ මැනිකේයි මමයි පිනයි කජිරයි අපි චරිත හතර වික්ටර් මිගෙල් ගැමුණු ජේසූරිය රත්නාලිකා කුමලේ මම අපි හතර දෙනා තමයි මුවන් පැලස රඟ දක්වන්න යන්නේ හැම පළාතටම යනවා එතකොට මේ අපිත් එක්කලා එනවා මේ මේ විනෝද සමය ඇනස්ලි ඩයස් බර්ටි ගුන්තලක සැමුවෙල් රොඩ්‍රිගෝ ඒ තුන් දෙනා තමයි ඒගොල්ලන්ගේ විනෝද සමය සහ මුවන් පැලස කියලා තමයි ප්‍රචාරය වෙන්නේ ඉතින් අපි මුල් පැයි අපි කරනවා ඉන්ටර්වියු එකෙන් පස්සේ අනිත් පැය ඒගොල්ලෝ හරිම ජනප්‍රිය වුණා මේක. ඔව් දැන් පස්සේ කාලෙකදී රූපවාහිනිය ආවම දැන් කෝපිකඩේ ශිල්පීන්ගේ ප්‍රසංග ජනප්‍රිය වුණා එළිය වගේ රූපවාහිනිය ලංකාවට එන්න හිතන්නත් කලින් කොයි වගේ ඒ කියන්නේ ඒ අවස්ථා නිකන් කියන්න පුළුවන්ද ඔබතුමාට මොකද මේ මේ ග්‍රාහකයෝ ප්‍රේක්ෂකයෝන්ගේ තියෙන ආදරය තොරන් ගහලා පිළිගත්ත හැටි. ඉතාමත්ම ආදරයෙන් පිළිගත්ත අපේ හැම ගිය හැම තැනම ප්‍රේක්ෂකයෝ ඉතින් අපිට ඉතාමත්ම ආදරය කළා අපි පිළිගත්තා ඉතින් සැලකිලි දැක්වුවා ඉතින් අපිට අර ගුවන්විදුලිනුත් අහලා තියෙනවනේ ඒකින්ද ඉතින් ඒගොල්ලන්ගේ මනසේ ඇඳිලා තියෙනවා මේ චරිත ඔව් ඉතින් අපි ඒක වේදිකාවේ රඟපාපුවාම ඉතින් හරි සන්තෝසයි මට දවසක් මතකයි අපි ඒක වේදිකාවට ගිහලා චිත්‍රපටි ශාලාවක චිත්‍රපටි පෙන්වනවා මිසක් මේ වේදිකාවේ නාට්‍ය පෙන්වන්නේ නැහනේ මේ අඩි 3-4ක විතර පොඩි ස්ටේජ් එකක් තියෙන්නේ ඊට පස්සෙන් තිරේ සුදු පාට චිරේ මේ 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 පිච්චර් පෙන්වන්නද ඒකේ රවුමෙන් එන්න තියෙනවා තව පටයක් ඉතින් අපේ විනෝද සමය තුන් දෙනා මේ මේ ඔය පෙන්නලා ඒක අවස්ථාවක් වෙනවා තුන් දෙනා එකෙන් ගහන්න දුවනවා එකෙන් පස්සේ එලවගෙන යනවා ඔහම රවුන දෙකක් වෙනකොට තුන් දෙනා දෙන්න වෙලා දුවනවා දැන් එක්කෙනෙක් නැහැ එයා ගන්න ඒ මං මෙහෙ වැටිලා ඔයේ කියලා බැලින්නම් වේදිකාව කඩාගෙන ඇතුළට වැටිලා බර්ටි ගුණතලක ඇතුලේ වලක් ඇතුලේ එහෙම දේවල් සිද්ධ වෙනවා දැන් ඔය කිව්වා වගේ දැන් ඔහොම ගමට ගියාම සමාහලාවට අපි මේ නොහිතන මේ මේ පෙට්‍රෝල් මැක්ස් ලාම්පු වල එළියෙන් නාට්‍ය පෙන්නන එහෙම අවස්ථානේ ඒතර පිටපත එහෙමත් වෙනස් කරගන්නවද දැන් අපි නිකන් එහෙම වෙනස් කරගත්ත තැන් ඇතිනේ ඕන තරම් හා පිටපත ඉතින් අපි දැන් මෙහෙමයි දැන් අපි ඔය මුවන් පැලස්ස නාට්‍ය ගුවන් විදුලිය කරපු ඒ වගේ මතක දේවල් තමයි අපි ඔකට නාට්‍යානුසාරේ නාට්‍යයක් විදියට කරගෙන යන්නේ. ඉතින් ඔය ගියාම අපි ඒ පිටපතටම අපි මේ 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 එල්බගෙන ඉන්නේ නැහැ. අපි අපේ ඒ වෙලාවට අවශ්‍යතාවයට අනුව වෙන බාහිර දේවලුත් ඉතින් කරනවා. නිකන් කොයි වගේද කියලා ඔය මේ මේ පොඩ්ඩක් නිකන් කියලා පෙන්වන්න පුළුවන්ද කොහොමද කෝරළේ මහත්තයා නිකන් ගමකට ගියාම කොහොමද ඒ විදිහට වෙනස් වුනේ කියලා චරිතේද ඔව් පුළුවන් ඉතින් මං ඉතින් පටන් ගන්නෙදිම මගේ මේ පම්පූරියක් ගහනවානේ ඉස්සලාම් පටන් ගන්නකොට මං එනේ ගලතින් උගුරෙන් පාදලා හානේ අම්මා පල්ල
මේ පයින්නේ කොර දිගටම කරගෙන ඉන්නේ අපේ પરම්පරාවේ අපේ සනුවරේ අයමනේ ඈ මේක මට ලැබුණේ අපේ අප්පච්චිගෙන් අපේ අප්පච්චිට කවුද කලියෙන් මේ වකොලේ හා අපේ අත්තා මුත්තා කිත්තා කිරිත්තා නත්තා පනත්තා සෝලියා පාණ්ඩියා කාලේ හිටක් මේවා කරගෙන ඉන්නේ අපේ પરම්පරාවේ අපේ සනුවරේ අය තමයි ආ එහෙව් මටනේ මේකේ කාලා රාජකාරි කරන හැටි උගන්වන්නට එන්නේ ආදී අම්මා පල්ලා මට ඔන්න ওই වෙලාවට තමයි මගේ ඉස්මුදුනට යක්ෂ සේනාධිපති ආරූඪ වෙන්නේ ওই වෙලාවට මයි බොඩි ෆිෂ් ඩාන්සින් මගේ ඇඟේ මාළු නටනවා මං ඕකෝන් ආකුන් එකේ කය කය ක කොළුණති ගහේ ඇරලායි පස්ස බලන්නේ ඔව් 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 මගේ හැටි එහෙම තමයි ඕ අර පැදුරු වෙලාගෙන ඉන්න ප්‍රේක්ෂක විසිල් ගහන විසිල් ගහන අපුඩි ගහන උරේ තියෙනවා ඕ ඒවා තියෙනවා දැන් ගුවන්විදුලි නාට්‍යයක් නෙමේ නැවත ප්‍රතිනිර්මාණය කරන්න දැන් ගුවන්විදුලියේ හඬ ශබ්දය තමයි ප්‍රධාන මෙවලම් වෙන්නේ එතකොට දැන් මේ විදියට මේ ෂෝ එක එළිය ගිහිල්ලා කරද්දි අර ඇඳුම් අඳිනවද නැත්තම් ඇඳුම් අඳිනවා ඇඳුම් අඳිනවා ඒ නාට්‍යයට ගැලපෙන ඕ ඕ ඇඳුම් අඳිනවා කොණ්ඩ බඳිනවා ඉතින් ඔක්කොම බාලා ඉතින් මේ කාලු කෝඩ් බෑයයි පිටතල බොත්තන් සෙට් එකයි ඕ නැමි පනාවයි බස් තමයි කුඩේ ඔක්කොම තියෙනවා ඒ සේරම බඳලා තමයි කරන්නේ ඔව් හරිම රසබර යුගයක් සහ අපේ අතීතය සමහර ලාවට ඒ කියන්නේ මේවා පත පොතක විතරක් ලියවෙන සමහර වෙලාවට කොළමක විතරක් ලියවෙන සටහනක් වෙන්න පුළුවන් ඒ නැවත වතාවක් අපිට මේ මතකයේ අලුත් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනු මේ ගීතෙන් පස්සේ යන්නෙන් දක්නා සේ මාසෙත් ගත්තාවෝ ඒ ලාලනි යන්නෙන් දක්නා සේ මාසෙත් ගත්තාවෝ ඒ ලාලනි පායන සඳ ඇති මේ රාත්‍රි පායන සඳ ඇති මේ රාත්‍රි නෙතුනිල් උපුලා සිකිපිල් බරලා නෙතුනිල් උපුලා සිකිපිල් බරලා ඕ පස්රියා විය දක්නා සේ මාසෙත් ගත්තාවෝ ඒ ලාලනි පායන සඳ ඇති මේ රාත්‍රියේ පායන සඳ ඇති මේ රාත්‍රියේ නෙතු නිල් කුලාසික පිල් වරලා නෙතු නිල් කුලාසික පිල් වරලා ඕ පස්රියාවිය නැත්නාසේ පාස ගන්නවෝ ඒ ලාලනි පද නිල් මහත උබෝධන දිගැසේ ගමනින් නාලිය පද සඳ සදෙසේ පද නිල් මහත උබෝධන දිගැසේ මෙලොව නැවෙන අන් සමබු අඟනන් මියලොව නැවෙන අන් ඇසමබු අඟනන් රූපස්‍රියාවිය දක්නාසේ මාසෙන් ගත්තාවෝ ඒලාලනි පායන සඳ ඇති මේරාති පායන සඳ ඇති මේරාති නෙතු නිල් කුපුලාසික පිල් වරලා නෙතු නිල් කුපුලාසික පිල් වරලා ඕ පස්රියාවිය දක්නාසේ මාසු ගත්තාවෝ ඒ ලාලනි Thank you.
ගයුම සුපිරි සිත් ගත්තා වූ ඒ රූප රාජිනිය ලාලනිය ගැන කියද්දි කොයිතරම් ජවයක්ද තිබුණේ මේත් එක්කම මේ පැත්තට කතාව පාද ගන්න පුළුවන් පොටක් හැබැයි අර ගුවන්විදුලි නාට්‍ය ගැන කතා කරපු නිසා දැන් ඔය ගුවන්විදුලි නාට්‍ය යුගය අපි දන්නේ නැහැ අපි ඊට පස්සේ પરම්පරාව හැබැයි අපි ටෙලිවිෂන් પરම්පරාව හරි එතකොට ටයි මහත් එක්ක කරපු වැඩ ඒ හඬ නම් අපිට මතකයි ඔව් ඇත්ත ඇති ඉතින් මේ හඬ කැවීම වලටත් ඉතින් මාව සම්බන්ධ කරගත්තා ඉතින් මුගත් දේවල් හඬ කැවුවා ඉතින් ඔය මල්ගුඩි දවස් එතකොට අර මේ නොයික් නාට්‍ය ඇත්තසෙම අර පුස් පිසු පුසලා පිසු පුසලා නේද හරි හරි සුන්දරයි ඉතින් ටයි මහත්තයත් එක්ක වැඩ කරන එකත් හරි හරි සුන්දර මේ අත්දැකීමක් දුෂ්කරයි හැබැයි සුන්දරයි දුෂ්කරයි ඇත්ත වශයෙන්ම දුෂ්කරයි පොඩ්ඩ වැරෙ වෙන්න බෑ පොඩ්ඩට බනිනවා මං අද කොයිතරම් ඔබ අපහ ඒ කියන්නේ කරදරයක් කළාද සමාවෙන්න ඕනේ නෑ නෑ කරදරයක් නෑ අපි අර 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 පැත්තට යමු ඒ තමයි දැන් චිත්‍රාවට උන්මාද වෙච්ච කාලේ කොහොමද ඒ කාලේ කොයි කොහොමද මේ කතන්දරේ පටන් ගත්තේ ඒ කුවේණි නාට්‍යයට සම්බන්ධ වෙච්ච අලුතම තමයි ඒ කියන්නේ මෙහෙමයි. එයා මේ දිසාලාගේ චරිතය රඟපෑවන්නේ කුවේණිගේ දුවට කුවේණිට රඟපෑවේ මානෙල් ජයසේන මහත්මිය තාමත්ම දක්ෂ නිලියක්. එන්රි ජයසේන මහත්මයාගේ බිරිඳ අද ජීවතුන් අතර නෑ දෙන්නම නෑනේ අද. ඉතින් මේ එයා කුවේණි රඟපානකොට මගේ බිරිඳ තමයි දිසාලා. එයාගේ දුව හැටියට රඟපෑවේ. අර හෝමපාල ධර්මප්‍රිය කිලීටි අපේ මේ මේ නළුවෙක් යාවේ ඒ වගේම හොඳ කැමරාමන් කෙනෙක් ලිස්ත මහත්තයලාගේ වැඩ කරපු. ඉතින් මේ මේ එයා තමයි ඒ මේ මල්ලි මල්ලිනේ අයියට රඟපෑ අයියයි නංගිනේ. ඔව්. ජීවහත්ත දිසා. ජීවහත්ත දිසා. ජීවහත්ත රඟපෑලා. එයාත් ජීවතුන් අතරේ යද. ඉතින් මේ මම පොතේ ගුරාට සම්බන්ධ වෙච්චාම ඉතින් අපිට හුඟක් අවස්ථාවල් ආව ලැබුණා මේ රටරට රටේ හැම තැනටම යන්න මේ නාට්‍ය අරගෙන ඉතින් අපි ඉතින් බස් එකකන යන්නේ ඉතින් ස්පෙෂල් බස් එකක් එක දාස්ති කරගෙන යනවා යනකොට ඉතින් අපි හරි සුන්දර යනකොට බස් එකේ සින්දු කියාගෙන යනවා ඉතින් නොඑක් විහිළු තාලු කරගෙන යනවා ඉතින් මේ මට ඉතින් මගේ බිරිඳට කොට තවම ස්කෝල් යන ලාබාල දැරිවියක් ඉතින් ඒ කාලේ ඉතින් බොහොම කිට්ටුවෙන් අපි ආශ්‍රය කළා හැමෝ එකම ඉතින් මම හොඳ ආශ්‍රය කළා ඉතින් මෙයා එන්නේ නිතරම අම්මත් එක්කලා එතකොට ඒ ලාලනියගේ සිත් ගන්න විශේෂ හේතුවක් තියෙන්නේ නැතිනේ ඒ හිත බැඳිච්ච කාරණයක් එහෙම තිබුණාද ඔව් ඉතින් ඔහොම යනකොට ඉතින් ඒක ඒ පෞලිය සියලුම දෙනා මම දැන ඇඳින ගත්තා දෙමව්පියෝ එතකොට සහෝදර සහෝදරියෝ සියලුම දෙනා ඉතින් මම දැනගෙන ඉතින් මම ඉතින් ඒ ගෙදර යනවා එනවා ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙම කෙනෙක් වගේ මං වැටුණා සමීප වුණා එහෙම යනකොට ඉතින් මෙයා විශ්වවිද්‍යාලයටත් පාස් වුණා 1966 මං ඒත් තාත්තට කිව්වා කිත්සගේ තාත්තට කිව්වා මං කැමති බඳින්ද විශ්වවිද්‍යාලයට යන්න ඕනේ නෑනේ කියලා මං ඇත්ත වශයෙන්ම කැමති නෑ විශ්වවිද්‍යාලයට යනවට ඉතින් මං දන්නවනේ විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ ඉතින් විශ්වවිද්‍යාලයේ ජීවිත
එතකොට අර අර දිර්යෙන් යුද කළ ඔබ සමග ඉත්තේ දන්නානේ නේද? ඔව් ඉතින් ඒක නිසා මම නෑ ඒ තාත්තා එකට විරුද්ධ වුණා. තාත්තා කැමති නෑ. නෑ නෑ විශ්වවිද්‍යාලයකට යන්න ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට ඒකට අපි ඉඳ දෙමු ළමයට. ඊම පස්සේ මම ඒකට එක ගුණා හා හා කියලා. ඉතින් ඒ අවුරුදු තුනත් යට විභාගේ මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ඇරලා අන්තිම අවුරුද්දේ විභාගේ 69 පාස් මේ ඉඳගත්තාට පස්සේ විභාගෙට අපි ජනවාරි 70 ජනවාරි 28 වෙනිදා බැඳා. 70 ජනවාරි 28 වෙනිදා බැඳා. දැන් ඒ කැදැල්ලේ ඊට පස්සේ වින්ද්‍යා ජනනාත් මේ දරුවෝ දෙපළ හැදෙනවා. ඔව්. මේ දරුවෝ දොස්තරලා ඉංජිනේරුව කරන්න ඕනි කියලා එහෙම ඔබ හිතුවේ නැද්ද? ආ නෑ 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 එහෙම එකක් මගේ හිතේ තිබුණේ නෑ. මොකද දරුවන්ට බල කරන්න නරකයි. අත් වශයෙන්ම ඒගොල්ලන්ට බැරි දෙයක් කරන්න කියන්නේ හොඳ නෑ නේ. ඒගොල්ලන්ගේ බැරිත් නෑ අකමැති දෙයක්. ඉතින් දැන් දුව මේ 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 විශ්වවිද්‍යාලය මේ කියන්නේ තේරුම් පස්සේ ඒ ලෙවල්ස් පාස් වුණා. එයා පාස් වුණා මේ ප්‍රංශ ෆ්‍රෙන්ච් ඉංග්‍රීෂ් ඉකොනොමික්ස් ආර්ථික විද්‍යාවයි ඩාන්සින් ඩාන්සින් ඔය හතර තමයි විෂය හතර පාස් වෙච්චි. පස්සේ මං කිව්වා මේ ෆ්‍රෙන්ච් වගේ භාෂාවක් ඉගෙන ගන්න පුතේ වට හුඟක් මේ යන්න ඇවෙනියුස් තියෙන යන්න පුළුවන් ඔය පිටරට උනත් යන්න පුළුවන්. හරි පස්සේ බෑ බෑ අප්පච්චි එයා එතකොට ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න තිබුණා ඔය ඇලියොන්ස් එකේ ඇලියොන්ස් ප්‍රංශ ප්‍රංශ එහෙමයි. ඉතින් එයාගේ බෑ අප්පච්චි හුඟා කටපාඩම් කරන්න තියෙනවා. ඒ භාෂාවක් මට අවශ්‍ය නැහැ. මං පුලි කාලේ ඉඳලම ඩාන්සින් ඉගෙනන්නේ. මම ඩාන්සින් මම ඩාන්සින් වලටම යනවා කියලා පස්සේ මං ඒකට හා කිව්වා. ඉතින් මේ එයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. ඔව්. එතකොට දැන් ජනනාත් වින්ද්‍යා මේ දෙන්නම තමන්ගේ අනන්‍යතාව තියපු කලාකරුවන් දෙන්නෙක් වුණා. ජනනාත්ත් ඉතාමත් සුන්දරත් ළමා කාලයක් තියෙනවා. එයා මේ තාල් සම්බන්ධයෙන් එයාගේ තියෙන ඇඟේ මට නම් තේරෙන්නේ මොන තාලයක්ද කියලා. මට එහෙම තාල් නෑ. පොඩි කාලේ ඉඳලා. පොඩි කාලේ මේ දන ගහන කොටත් රේඩියෝ එකේ සින්දුවක් යනවා නම් ළඟට ගිහිල්ලා ඒ තබ්ලායක බීට් එක දෙනවා. බත් කරනකොට පිඟානටත් ගහනවා. අපි ළඟ හිටියොත් අපටත් ගහනවා. පාරේ යනකොට ගෑනුන්ගේ පස්සටත් ගහනවා. ඉතින් ඔය වගේ ඒව ආරංචි වුණා. ඉතින් මේ මිනිස්යාගේ ඇඟේ තාල. ඉතින් දැන් සින්දු කියනකොට සමාට මට වරදිනවා. ආහා පච්චි වැරදුනානේ තාල් තාල් මේ මේමයි තන. ඉතින් මට කියලා දෙනවා. ඒ තාල් වලින් නම් මනෝජ් ඔය තාල් වලින් නම් දක්ෂයා. පස්සේ ඉතින් මෙයා අවුරුදු 5-4 වයසේදී මට කන් කැඳිරි ගාලා මට බෑ බෙරයක් අරන් දෙන්න කියලා. එයාට බෙරයක් අරන් දෙන්න කියලා. පස්සේ මං හා බැරි තැනදී මං ආයෙ ඉන්දියන්නේ කියලා මං අරන් ගියා අර සී ස්ට්‍රීට් එකේ තියෙන හරි බොම්බේ හාමුනියම් කියලා එකක්. ඕකට අරන් ගියා. මං දන්න තැන ඒකයි. ඉතින් ගියාම එතන ෂෝකේසස් දාලා තියෙනවා මෙයාට වඩා උස බෙර. මෙයා මෙයා ගිහිල්ලා ෂෝකේස් එකේ හිටියාම මෙයාට වඩා උසයි බෙර. ඉතින් මෙයා තින් එක දිහා බල බල තින්නකොට අර මේ සේල්ස්මන් කෙනෙක් කියලා මොකද සර් හොයන්නේ මං කම මෙන්න මේ මෙයා පොඩි කෙනාට බෙරයක් ඕන කියනවා බෙර අපෝස මේවා කොහොම නිකම් මේ මේවා මේ ප්‍රොෆෙෂනල් කට්ටියට තියෙන්නේ මේවා මේ මිනිස්සු ගන්න බෙර පොඩි අයට මේ හරියන්නේ නැහැ ඔන්න පොඩි අයට ඕන තරම් බෙර ගන්න පුළුවන් සලු සැලට යන්නකෝ ලක්සැලට සලු සැලට නෙවෙයි ලක්සැලට යන්නකෝ පොටුවේ තියෙනවා මං කිව්වා හා හොඳයි කියලා මෙයාව මම මෝටර් සයිකල් එකේ තියාගෙන ගියා ගිහිල්ලා ලක්සැලට ගියාම එතන පළවෙනි තට්ටුවට ගියාම 100ක් විතර බෙර තියෙනවා වට් මඩලා. මෙයාට හරි සන්තෝෂයි ගිහිලා ඉතින් හැම එකටම තට්ටු කරන්න පටන් ගත්තා. ටන් 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 ටටන් ටින් අරක ගහනවා මේක ගහනවා. මම බලන්න හිටිය දැන් මිනිත්තු 15ක් 20ක් පැය භාගයක් විතර බලන්න හිටිය අර සේල්ස් ගර්ල්ස්ත් ඉන්නවා ඉතින් බලාගෙන. මං කෙල්ලෙකුට කිව්වා මෙයාට බෙරයක් ගන්න ඕන පුතේ. මෙන්න මොකක් හරි කරගෙන කියන්නේ මේක තමයි මෙතන තියෙන හොඳම බෙරේ කියලා. නැත්තම් මෙයා මෙතනින් ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ අද. පස්සේ අර කිල්ලක් ආ එන්න එන්න පුතා එන්න පොඩි එන්න. මේ තියෙන පුතාට හොඳම ෂෝක් බෙරි කෝ බලන් කියලා ගහතුමින් ගැහුවා. සටපටට ගාලා ගැහුවා. ඉතින් හරි. මම කිව්වා හා හොඳයි කියලා. රුපියල් 100යිද කොහෙද බෙරේ? රුපියල් 100යි මං දීලා මේ මේක බඩ බැඳගෙන ආවා මෝටර් සයිකලේ ඇවිල්ලා ගෙදර ආව විතරයි නැයිට් ගාය ඇඳට දාගත්තද්දී එනවා නේද දඩ බඩ ගාලා. දැන් ඒක තමයි යාගේ ඇඟේ තියෙන්නේ ඒක. දැන් මට එයාගේ ඒකෙන් ඇදලා අරගෙන ඔබ දොස්තරෙක් වියන් නැත්තම් ලෝයර් කෙනෙක් වියන් මේ එකවුන්ටන්ට් කෙනෙක් වියන් කියන්න මට බෑනේ. එයාගේ ඇඟේ ඒක තියෙනවා. පස්සේ මම ඒකට ඉද දුන්නා.
හැදෙන ගස් දෙපෙත්තෙන් දැනනවා කියලා කියන්නේ ඕක තමයි දැන් මේ ගස් දෙකම හොඳින් වැඩිලා මේ තම තමන්ගේ අනන්‍යතාවන් පෙන්නන දැන් දරුවෝ දෙන්න දිහා බැලුවම මොකද හිතෙන්නේ මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා ඉතින් මම දරුවෝ දෙන්න දිහා බැලලා ඉතින් ඒ කියන්නේ දෙමෝපිය හැදීරිට මටත් මගේ බිරිඳටත් කිසිම කරදරයක් නැතුව මේ හැදිච්ච ළමයි දෙන්නේ ඉතින් බොහොම හොඳයි ඉතින් ඒකෙන් දෙන්නගේ කටයුතු වේ දෙන්න කර කියාගෙන යනවා අපිට කිසි කරදරයක් නැහැ ඉතින් ඒ ක්ෂේත්‍ර දෙකේ දුව නාට්‍ය අංශෙන් ඉහළටම ගිහිල්ලා ඉතින් යා බොහොම නර්තනය නර්තන අංශින් නාට්‍යනේ නර්තන අංශෙන් චන්න විජේ වදන උපුලි චන්න චන්න උපුලි නාට්‍ය මේ කණ්ඩායමේ අදටත් යා ඒ කණ්ඩායමේ වැඩවලට සහභාගී වෙනවා නාට්‍ය වලට ඉඳලා හිටලා යනවා මේ මේ ඉන ඉන ජේෂ්ඨම නැටුම් ශිල්පිනිය ඒ කණ්ඩායමේ ඉතින් මේ क्षेत्र सुंदर දෙමාපියෝ වුණත් මං හිතන්නේ අපෙන් ආදර්ශයක් ගන්න ඕනේ ළමයින්ට ඉඩ දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ දක්ෂකම් අනුව ඉදිරියට යන්න. තමන්ගේ හැකියාවන් කළමනාකරණය කරගන්න ඉඩක් දෙන්න ඕනේ. හැබැයි තමන්ගේ මුද්‍රාව තිබ්බා. හැම විටම තමන්ගේ මුද්‍රාව තිබ්බා. බැරි දේවල් කරන්න හොඳ නෑ. බැරි දේවල් කරන්න යන්න නරකයි. තමන්ට පුළුවන් දේ ආස කරන දේ මේ ආසාවෙන් කරන්න ඕනේ. එතකොට තමයි ඒ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න පුළුවන්. ඔව්. ඒ නැතුව කුරුල්ලන්ට පීනන්න කියන්නත් එපා. ඔව්. මාළුන්ට පියාඹන්න කියන්නත් එපා. අන්න හරි. අපි අර කලින් කියපු කතාවට නිදසුනක් බලමු. Anurag nagare vandana re yamu devi la
मंगला समग गीते गाना कले माइकल कुमार अर हुनुवटे मेदतील दिपेत्तर अदिन्ने एक निष्पादने एक जननात्वर कागुड़ तमाई माइकल कुमार इट पस्से टेलीनाट्य गणनाव के मतंगे पैव कथाकरण तव कुछ दीवाती वरकगुड़ महात्म्य अर कुरुनागल वेल्लव पोडी उल्पतक पटंगन्नव इट पस्से सेंट एंड सेकट एन काले अर हितुमना पे ओ वट तुन हतर दुआन पुलवांग ये जव संपन्न बाल काले इट पस्से नाट्य करणवा गुअन दिलिये रंग पारनवा गी कियनवा जीवन बरारगेनेनवा ओय मेदिविय इट पस्से देन जीविते वृद्धवियट विल्ला तियनवा हबै मे तमय जीविते अद्दकीम वलिन पोहुसत्म काले मुवदुर आसन्निति तमय वडा सरु सह हिमिंग हिमिंग गलागेने यन्ने देन मे मुवदुर आसन्नि इंदला अर වැල්ලව ඉඳලා ගලපු ගමන් මග දිහා බලද්දි මොකද හිතෙන්නේ? ඔව් මම ඉතා දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ ගමනේ මේ එකින් එකට මම මේ වෙනස් වෙවි ආවට එකක්වත් මේ පසුබැස්මක් නැහැ. මම ඇත්ත වශයෙන්ම එකින් එකට ඉදිරියට ගිහිලා තියෙන්නේ. දැන් සමහරු කියනවා මම පොලිසිය හිටියනම් මම DIG කෙනෙක් වෙනවා. ඇත්ත වශයෙන්ම මාත් එක බැඳිච්ච 12 දිනක් DIGලා. ඉතින් මම ක්ලෙරිකල් සර්විස් එකේ හිටියනම් මට පරිපාලන සේවයට උසස් වීම ලබන්න තිබුණා. ඉතින් ඒවා තිබෙන්න ඇති. එතකොට මේ මං යුද හමුදාවට බැඳෙන්න ඕනේ කියලා ඇප්ලිකේෂන් මේ පුරවගෙන ගිහිල්ලා මගේ පියාට දුන්නාම එයා ඉරලා විසි කෙරුවා. එයා කැමතිුනේ නැහැ මම යුද හමුදාවට බැඳෙනවට. ඉතින් ඒවා අපේ දෛවයේ තමයි. අපි කොහොම හරි එයාගේ අකමැත්තෙන් තමයි මම පොලිසියට බැඳුනේ. උඹට ඕක කරන්න බෑ මම දන්නවනේ උඹේ හැටි උඹට ඔය පොලිස් රස්සාව කරන්න බෑ කිව්වා. ඇත්ත වශයෙන්ම මං කිව්වා මට යුනිෆෝම් එකක් දාන්න මට ඉඳා පයි. ආ හා හා ගිහලා බලපන්කෝ කිව්වා. ඇත්ත වශයෙන්ම ගියාට පස්සේ අවුරුද්දක් දෙකක් යනකොට මට තේරුණා මේක මහා නරකාදියක් කියලා. ඉතින් ඒක මං බැලුවා ඉතින් මට ඒක මං කොයි වෙලාවද ඒක අයින් වෙන්නේ කියලා. මාත් ඒක එකට බැඳිච්ච 12 දිනක් ගියායි දිලා වුණා. ඉතින් මටත් ඒ තත්ත්වයට යන්න තිබුණා හිටියානම්. ඔව්. හැබැයි මට හිතෙනවා ඒ මොන වෘත්තිය තෝරා ගත්තා වුණත් අද ඔබ මේ විඳින ජනතා ප්‍රසාදය පාරට බැස්ස මිනිසු කොයිතරම් ආදරෙයිද ඔබට ඇත්ත වශයෙන්ම ඒක තමයි මං කිව්වේ මම එකින් එකට මේ 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 ඉදිරියට ගියා මිසක් මං පස්සට ආවේ නැහැ අද මං ඇවිල්ලා තියෙන්නේ ඒ ඉදිරි ගමනේ ඇත්ත වශයෙන්ම හිනි උසම තැනට ඇවිල්ලා තියෙන්නේ ඉතින් දැන් जनता आदर कर विजयरत्न वर्गाकुड अभाव प्राप्त निवंसुआत्मी ඉත් මං එක දිහා බලලා මට බක බක ගාලා hina වුණා මං ගාලා මට මේක hina මට hina ගියා මොකද්ද මේක තේරෙන විහිළුව කියලා පස්සේ මට ටෙලිෆෝන් කෝල්ස් මගේ ටෙලිෆෝන් එකටයි මගේ චිත්‍රාගේ ටෙලිෆෝන් එකටයි දුව වින්ද්‍යාගේ එකටයි ජනනාගේ ටෙලිෆෝන් වලට නිවනක් නැහැ මේ රටේ ආයෙ විතරක් නෙවෙයි පිට රටවල වල හිටින් ඉන්න අය දන්නා අඳුරන අය ඒ වගේම අපි නෑදෑ පිරිස ඉන්න හැමෝම අහනවා සයි සමාරු මම මේ වරක් සයියා ඔයා මැරුණද කියලා මගෙන් අහනවා ටෙලිෆෝන් කරලා මගෙන් මම මැරුණද කියලා මගෙන් අහනවා හරි විහිළුවක් ඉතින් ඒකෙන් ඉඳන් මට තේරුණා දැන් මට දැන් හිතා ගන්න පුළුවන් මම මැරුණාන් පස්සෙත් මට ලැබෙන්නා වූ මේ සැලකිල්ල ඒ කියන්නේ මම මාව කොයිතරම් ආදරෙන් මේ මේ වැළඳගෙන ඉනවද කියලා මං දන්න කියන උදවිය ජනතාව එහෙම බැලුවහම ඔබ කොයිතරම්නම් ආශිර්වාදලත් කෙනෙක්ද නේද ඔව් ඇත්ත වශයෙන්ම ඔව් ඔබ පිළිබඳව රටේ රසිකයන් වන අපිට දැනෙන්නේ හරි සමීප බවක් මොකක්ද ලොකු නෑකමක් දැනෙනවා ඒ කියන්නේ මේ දැක්කලා හම්මු වෙලා කතා කරන්න කලින් ඉඳලම මොකක්ද ලොකු නෑකමක් තියෙනවා මේ රටේ රසික ජනතාවට එහෙමයි දැනෙන්නේ ඒ නිසා මේ රටේ රසික ජනතාව හිතන්නේ නිවන් දකින්න කලින්
අපි යලි යලිත් මුණ ගැහෙනවා කියලා නිවන් දකින්න තෙක් අපි නෑ සියෝයා කියලා හිතෙන්නේ. ඔබතුමන්ට ඒක හරියටම එහෙම විය යුතුමයි. එහෙම විය යුතුමයි. එහෙම විය යුතුමයි. ඔබත් ප්‍රාර්ථනා කරනවා. මමත් ඒක ප්‍රාර්ථනා කරනවා. මේ විදිහටම සිද්ධ වේවා කියලා. අද මේ සියපත් පොකුර සුවඳ කරන්න පැමිණියාට කලාසූරි විජේරත්න වරකාගොඩ සහෘදයාට සහෘදය කියලා කිව්වම වයස සීමාවක් නැහැනේ. නෑ 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 වයස ප්‍රශ්නයක් නෑ. අපි ප්‍රාර්ථනා කරනවා ආයු වන්නෝ සුඛං බලං ආයුබෝවන්. ඔබ මට